Hi Bhuvan. Ada agharwada adawasa April maase 9 wenida. Pituwen pituwa perilannai soodaran wanni. Pituwen pituwa wedasatahane mulinma man ada thora gatta lagbima puwatpata pradhana sirasthalaya lesa nam kirilla tiyenne palibodha nashaka dannwim tahanam. Propanil කාබරිල් හා ක්ලෝරෝ ෆයිරෝෆොස් නැමැති රසායනික නාමයන්ගෙන් හඳුන්වන පල්බෝධ නාශක මෙරටට ගෙන්වීමත් සිටුවීමට අන්තර් අමාත්‍යාංශ කමිටුව තීරණය කළා තිනවා ඒ එක්කම පල්බෝධ නාශක පිළිබඳ දැන්වීම ප්‍රචාරය කිරීම ආසනික ගැටලුව පිළිබඳව කිසියම් රජරට ගොවීන්ට මහත් ප්‍රශ්නයක් වෙලා තිබෙන මොහොතක මේ සම්බන්ධව අරන් තිබෙන තීරණය ඉතාමත්ම හොඳයි කියන මතයට අපත් ඉන්නවා කුඹුරු හා වගා බිම් ආශ්‍රිතව දැන්වීම් පෝරුසවි කිරීම දැන්වීම් ප්‍රචාරය කිරීම පෝස්ටර් රැළවීම වැනි දේ කලින් තහනම් කිරීමක් තිබුණා දැනට අරන් තිබෙන අලුත්ම තීරණය පලිබෝධනාශක පිළිබඳ දැන්වීම් සම්පූර්ණයෙන්ම තහනම් කිරීම තාමත් මත කාලෝචිත කාරණයක් හැට අපි දකිනවා ඒකම ලග්විම ප්‍රධාන සිරස්තලයට ඉහළින් උප සිරස්තල දෙකක් සඳහන් වෙනවා එයින් මුලින්ම මා කියවන්නම් බොදුබල සේනාව ජාත්‍යන්තරයට යොමු වෙන ප්‍රවෘත්තිය බොදුබල සේනාවේ සංවිධාන කටයුතු මේ මාසයේ සිට ජාත්‍යන්තර කටයුතු ලෙස පුළුල් කරන්නට ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරන්නට පටන් අරන් තිනවා මේ මුල් පියවරක් වශයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගල්කොඩවත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේත් ඒ වගේම විචාරන්දිනේ නායක හමුදුරුවොත් මේ සම්බන්ධව මූලික කටයුතු සූදානම් කරන්නට ඇමරිකාවේ නිව්යෝක් නගරයට ඊයේ රාත්‍රියේ ගිය වගයි සඳහන් වෙන්නේ ඉතින් ශ්‍රී ලංකාවෙන් බැහැරව ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමේ බලාපොරොත්තුව තමයි උන්වහන්සේලාගේ මේ ගමනේ පරමාර්ථය වී තිබෙන්නේ. අද බොහෝ පුවත්පත් වාර්තා කරනවා යකඩ ගැහණියගේ සමු ගැනීම ලෝකයේ විවිධ අනවර්ථ නාමයන් ඇති වෙනවා යම් යම් රාජ්‍ය නායකයින්ට ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියටපත් වෙන විවිධ විෂයන්හි විවිධ පුද්ගලින්ට. ඒ අතරින් දේශපාලන ලෝකයේ විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ අග්‍රාමත දූරයේ දැරූ මාග්‍රට් තැච මහත්මියට තාමත්ම ශ්‍රේෂ්ඨ නාමයක් හිමි වුණා යකඩ ගැහණිය කියලා. අයන් ලේඩි යනුවෙන් තමයි ඇයව හඳුන්වා දුන්නේ. ඇයගත් තීරණ ගැහණියක ලෙස බ්‍රිතාන්‍යයේ අගමැති දූරයට පත් වූවාට පසුව බ්‍රිතාන්‍යයේ ආධිපත්‍යයත් බ්‍රිතාන්‍යයේ ඒකාධිකාරියත් ලෝ පුරා රඳවා ගන්නට ඉතාමත්ම දැඩි තීරණ ගනිමින් කිසිවෙකුට යටත් නොවි ගත් පියවරවල නිසා ඇයව හඳුන්වුවා යකඩ ගැහණිය ලෙස. ඇය රෝගාතුරව ඉඳලා 87 වෙනි වියේදී අදිසි හෘද ආබාධයකින් මෙලොවින් සමුගත්තා. ඉතින් යකඩ ගැහණිය පිළිබඳවත් අප මේදී ප්‍රධාන පිටුවේ සඳහන් කරනවා. ඒකම වනාලි මෙහෙයුමක අලි කලබල සිදු වුණා ඊයේ දවසේ පෙරේද දවසේ දිගු කලක පටන් ගල පිටිකල ගෝනගල පින්නවත් යන ගම්මානවල බවබෝග විනාශ කරමින් ජීවිත වෙන්ම දේපල ආනිකල අලින් පළවා හැරීම සඳහා පෙරේදා සවස මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා තියෙද්දී ඒ මෙහෙයුමේදී අලිවැඩි සහ අනිකුත් ක්‍රමවේදයන් උපයෝගී කරගෙන මේ අලින් පිරිස ගම්වැදීට උන් අලින් පිරිස වනයේට පළවා හැරීමට වන විද පාර්මෙන්තුවේ නිලධාරීන් අත උත්සාහයේදී ඒක අලියෙක් කුලප්පු වෙලා ගම ඇතුළට කඩාගෙන ඇවිල්ලා තමන්ගේ නිවස ඉදිරිපිටම සිටි නිවැසියෙක්ව පහර දීලා මරා දැම්මා ඒ ඉතාමත්ම අවසනාවන්ත සිද්ධියක් ලෙස අප දකිනවා ඒකම ඡායරූප වාර්තාවෙන් කියවෙන්නේ කුණු කුණුවේ අපුරු ඡායරූපයක් සහ තිරස්තලයක් කොළොන්නාව මීතරමුල්ල ප්‍රදේශයේ කුණු කන්ද ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් විසින් නිරත වූ සත්‍යග්‍රහය තුංගණින් දත්තවත්වා ඉතින් මේ කුණු ලොරි නැත්තම් කුණු ට්‍රැක්ටර් වලට මේ කුණු කන්දට යන්න ඉඩ නොදී ඒට ඇතුල් වෙන මහාමාර්ගයේ අවහිරවසේ තමයි මේ ප්‍රදේශවාසීන් ඌඩාරම් බැඳගෙන සත්‍යග්‍රහයක නිරත වෙලා තියෙන්නේ. තවදුරටත් මේ කොළඹ කුණු අපේ ගමට එපා මේ දුර්ගන්ධය සහ මේ පරිසර දූෂණය විඳින්නට බෑ. ඒ නිසා ඉතයික්මනින් මේවා ඉවත් කරන්න කියලා මේ ක්‍රමය නවත්තලා වෙනින් තැනකට ගිහින් දාන්න කියලා ඔවුන්ගේ ඉල්ලීම වෙලා තිබුණා. තවත් උපසිරස්තලයක් අවුරුද්දට එළවලු බසි බලමු අවුරුද්දට එළවලු බයිද කියලා. දෙමළ සිංහල අලුත් අවුරුද්ද උදා වෙන මේ දිනවල පිටකොටුවේ මැනින් තොග වෙළඳපළෙහි එළවලු මිල අඩුවීමක් පවතින බව වෙළඳ සංගමේ ලේකම් ගාන්නේ අනුන්ගේ මහතා ප්‍රකාශ කළා කියනවා. නමුත් අර දමුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු කුණු වෙලා විසිකරන
ඇතුණු තත්වයේදී කිලෝ 38 40 20 කරනකොටත් කොළඹ සහ අත දාසන් ප්‍රදේශවල නම් එළවලු මිල අඩුුනේ නැහැ. ඒවා එහෙමම තමයි. ඉතින් එහෙමත් වෙනවා. අපි දැන් අතුල් පිටුවලට යමු. අතුල් පිටුවල දෙවෙනි පිටුව. පිටුවෙන් පිටුව දෙවෙනි පිටුව ගාලු වැඩබල නගරාධිපතිවරයාගෙන් නාගරික මහජන සෞඛ්‍ය පරිෂකට මැර වාග් ප්‍රහාරයක්. ගහලා එළියට දානවායි බැනවැදිලා. ඉතින් ඒ වගේ වැඩ කටයුතු කරන නගරාධිපතිවරු තින්න හැබැයි මේ වැඩබල නගරාධිපතිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා යන දෙන්නාම එකිනෙකාට දැඩිලෙස තර්ජනය කරලා තියෙනවා. ඉතින් මේ මේසේ තබාගෙන ඉඳලා තියෙනවා කිසියම් සාම්පල් වර්ගය සීල් කරමින් ඉන්නකොට ප්‍රථමයෙන් වැඩබල නගරාධිපතිවරයා ඒ ස්ථානෙට ඉන්නලා මහලොක කෙලිකාරයෙක්ද කියලා හිතාගෙන ඉන්නේ. ඈ මන් තොට බය නැ යකෝ වෙන වචන පාවිච්චි කරලා දෙනවා. ඒ කියන්නේ මාධ්‍ය වල කතා කරන්න බැරි තරම් වචන තමයි නාගරික මන්ත්‍රීවරයයි මේ නාගරික මහජන නගරාධිපතිවරයයි නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අතර සිදු වෙලා තියෙන්නේ. ඉතින් දේශපාලනඥයන් සහ නිලධාරීන් යන දෙපාර්ශවයේම මීට වඩා තව නිහතමානී සහ රාජකාරී වේලාව තුළ ඉතාමත්ම හික්මීමෙන් කටයුතු කරනවා නම් තව වඩා හොඳ. ඒකම අපි ජනාධිපතිතුමා තින් මෙහින්තලා පුදුබිමේ සඳුන් අරණ පීටුවීමේ වැඩසටහන ආරම්භ වුණා. ලෝකයේ ප්‍රථම අභය භූමියේ වශයෙන් සැලකෙන මෙහින්තලා පුදුබිමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම හඳුන් උයන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා ස්ථාපිත කෙරුණා. ඉතින් ඒ අනුව ජනාධිපතිතුමා සඳුන් පැලයක් සිටවන ආකාරයේ ඡායාරූපයකුත් එහි සඳහන් වෙලා තියෙනවා. අපි යමු තුන්වන පිටුවට. පිටුවෙන් පිටුව ගොවියන්ගේ වකුගඩු නැසන කෘෂි රසායනික තුනක් ආලයනයේ තහනම් කළා කියලා පෘෂ්කර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ පිළිබඳව ප්‍රධාන පිටුවේ සඳහනක් තිබුණා. ඒකම තවත් උපසිරස්තලයක් වංචනිකයන් දෙදෙනෙක් වූයේ මේ රැකියා පෙන්නලා යුරෝප රටවලට යන රැකියා පෙන්නලා මුදල් කරන කණ්ඩායමක් අහුවෙලා තියෙනවා ගම්පොලින්. බොහෝ අය මේ යුරෝපීය රටවලට ප්‍රමුණාන්සලව නැත්තම් අපේ ඥාතීන් ශ්‍රී ලාංකිකයන් යවන්නට කටයුතු සියල්ලම සූදානම් කරලා දෙනවා කියලා දැන් මෑත කාලේ වුණා. ඒ වගේ ජපානයට යවන පිරිසක් සංවිධානාත්මක කණ්ඩායමක් යුවලක් ඔවුන් ජපානයට යවනවා කියලා මිලියන් ගාණක් සල්ලි එක්කහු කරගෙන තිබුණා. ඉතින් එහෙම යව් අය නැහැ. ඉතින් හොඳම දේ තමයි මේවට අහු වෙන්නට එපා කියන එක තමයි මාධ්‍යයක් හැටියට අපිට කියන්න තියෙන්නේ. එක එක්කෙනාගේ මාර්ගයෙන් මේ වගේ නිකන් අර තෙල් බේත් කාර්ය වගේ තැන් තැන් වලට ඇවිල්ලා මේ අපි යවන්නම් අපිට පුළුවන් මෙහෙම ජපානයේ මගේ ඉන්නවා මගේ අහවලා ඉන්නවා එයා තමයි වීසා දන්නේ මේ රටේ නටියව කියලා සල්ලි එක්කහු කරනවා. අහු වෙන්න නම් එපා. මේවා මේ ක්‍රමවේදයන්ගෙන් ගිහිල්ලා ජපානයේ ඉතාමත්ම තදයි දැන් වීසා නීතිරීති. බොහෝ දුරට එයාපෝර්ට් එකෙන් ගුවන් තොටුපළින් අනිත් පැත්තට හරවලා එවනවා. එහෙම නැත්නම් වැටලීම් කරලා අල්ලලා ආපහු එනවා. ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර නම් ජපානයට පැනගත්තාම ඕයර් ගණන් ගිහිල්ලා එළවලු කොටුවක එළවලු කප කප හරි ඉන්න පුළුවන් නගරෙන් ඈත් වෙලා ගිහලා කවුරුත් හෙව්වේ නැහැ. දැන් එහෙම නැහැ. ඒකින්ද අහුවෙන්න එපා. ඕස්ට්‍රේලියාවට යන්නම් අහුවෙන්න මේපා බෝට්ටුවල පැපුවා නිව්ගිනියාවට තමයි යවන්නේ. ඕස්ට්‍රේලියාවේ පොළවටවත් අඩිය තියන්න අවස්ථාව දෙන්නේ නැහැ. හතරවෙනි පිටුව ඉහළින්ම තියෙන්නේ කතුවැකිය. ලග්බිම කතුවරයයි කතුවැකිය පාසල් දරුවන්ගේ ශරීරීයත්වය. ඉතින් පාසල් දරුවන්ගෙන් 10% 15% අතර දීවැඩියාව තියෙනවා කියලා තමයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා හැම කෙනෙක්ම විනාඩි 10ක් ශරීරීයත්වය කියන්නේ මේ පීටි කරන්න ව්‍යායාම කරන්නට කියලා පෙළඹෙව්වා. ඉතින් දැන් අපි පහුගිය දිනවල මේ පුවත්පත් සිරස්තල කියවනකොට දැක්කා අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වගේම දැන් උතුරුමැද පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වාර විභාග ප්‍රශ්න පත්‍ර නියමිත වෙලාවට දී ගන්න බැරි වුණා. 12 මාර්තු පහ වුණා ප්‍රශ්න පත්‍රයක් දෙනකොට කැකිඩාය රුපියල් 30 ගානේ ප්‍රශ්න පත්‍ර ඊට කලින් දවසේ විකුණුවා. ඉතින් මේ සමහර ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න 3 න් ප්‍රශ්න 100 න් 55ක්ම වැරදි කියලා ඔප්පු වුණා. අදලා තියෙන ප්‍රශ්න වැරදි. ප්‍රශ්නයක් හරියට හදාගන්න බෑ. ඒ ප්‍රශ්න ටික හරියට හරි ගස්සලා අච්චු ගහගන්න බෑ. අච්චු ගහපුවා හොරෙන් පිට වෙන්නේ නැති වෙන්න පරිස්සම් කරගන්න බෑ. ඒ බැලුවට පස්සේ ප්‍රතිඵල ටික හරියට ලකුණු කරලා ලකුණු ටික දීලා ප්‍රතිඵල නිකුත් කරගන්න බෑ. ළමෙන්ව ව්‍යායාම කෙරෙව්වහම ඔක්කොම හරියයි කියලා අධ්‍යාපන අමාත්‍යතුමා හිතන් ඉන්නවනම් ඉතින් ඒකත් හොඳයි. ඉතින් එහෙම වෙනවනම් හොඳයි. අපි දැන් යමු පස්වෙනි පිටුවට. පස්වෙනි පිටුවේ ඉහළින්ම තියෙන සිරස්තලය හසිත මඩවල ඝාතනයේ විදේශගත වී සිටින හතරවන සැකකරුගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට නියෝග. දැන් මේ විදේශගත වෙලා ඉන්නවා හතරවෙනි විත්තිකාර සරත් ඉදිරිසිංහ මහතාගේ පුත් ඉමෙත් ඉසාන් ඉදිරිසිංහ නැමැති අය ලංකාවට ආවොත් අත්අඩංගුවට ගන්න කියලා තියෙනවා. දැන් මේ ගිනි අවිය ලබා දුන් අය පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ වගේම මේ බයිසිකලයේ ලබා දුන් මොටර්සයිකලයේ ලබා දුන් අය පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා. කොහොම වුණත් හසිත මඩවල මහතා පසුගිය කාලේ ටිකක් විවෘතව කතා කළා කැලණියේ සිදුවන සිදුවීම් පිළිබඳව. එතුමාව තමන්ගේ ඉවසී ඉදිරිපිට ඇවිල්ලා
සාසිකයන් විසින් නන්නාඳුන සාසිකයන් විසින් බෙරදවා මරා දැම්මා. හයවෙනි පිටුවට යොමු පොරොන්දු පත්‍රයකට බලෙන් අත්සන්ගත් පුද්ගලයා කූඩුවට. දැන් මේ පුද්ගලයා ඇත්තෙම පොලිස් නිලැඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා මේ කටයුතු කරලා තියෙන්නේ. බලහත්කාරයෙන් පැහැරගෙන ගිහිල්ලා පොරොන්දු නෝට්ටුවකට අත්සන් කරලා තිබුණා. ඉතින් ඒ එක්තරා පොලිසියක රථවාහන මූලස්ථාන පරීක්ෂකවරයා මේ සම්බන්ධව අත්තරංගුඩ ගන්න සූදානම් කරලා තිබුණා. මේ වගේ තමයි තත්ත්වය තියෙන්නේ. ඉතින් වැඩත් නේරත් ගොයන් කානම් කාට පවසමු ඒ අමාරුව කිව්වා වගේ පොලිසිය මිනිසුන්ගේ සාමය ආරක්ෂා කරන්න මිනිසුන්ගේ එදිනදා දේවල් ආරක්ෂා කරන්න ඉන්න පොලිසිය මිනිසුන්ගේ බලහත්කාරයෙන් අරන් ගිහිල්ලා පොරොන්දු පත්‍රවලට අත්සන් ගන්නවා නම් කාටද මේවා කියන්නේ? ඊළඟට හැම පුවත්පතකම වගේ වර්ණ ඡායාරූපත් සමගව විස්තරයක් තිබුණා. ගලිකර බන්ධනාගාරයේදී එල්ටීටී රැඳවියෙකු මේ බලන්න ආපු දෙමළ තරුණියක හා හාද වෙලා ඔවුන් දෙදෙනාගේ විවාහය සිදුණා. ඒ සම්බන්ධව වාර්තා හැම පුවත්පතකම පළ වෙනවා. 10 වෙනි පිටුව විදෙස් පිටුවේ තියෙනවා මේ ප්‍රධාන ප්‍රවෘත්ති කිහිපයක්ම. උතුරු කොරියාව සිව්වන න්‍යෂ්ටික පරීක්ෂණයට සූදානම්. උතුරු කොරියාව ප්‍රසිද්ධියේම යුද ප්‍රකාශ කරලා තියෙනවා දකුණු කොරියාවට එරෙහිව. ඉතින් දකුණු කොරියාව මේ සම්බන්ධව ප්‍රකාශයක් කරා ගැව්වොත් ගහනවා කියලා. ඉතින් ඒ එක්කම දකුණු කොරියාවේ තිබෙන ඇමරිකානු මධ්‍යස්ථානවලට යුද මර්මස්ථානවලට උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික මිසයිල් එල්ල කරා කියලා දැනුම් දුන්නා. නමුත් තවමත් දෙයක් ඇවිලුනේ නැහැ. එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද දකුණු කොරියාවේ දහස් ගණනක් ශ්‍රී ලාංකිකයෝ රස්සාවල් කරනවා. දැනට රැකියා උණුසුම තිබෙනවා. මේ රැකියා කරන අය පිළිබඳව යුද උණුසුම ආපසු ලංකාවට එන්න වුණොත් අපිට විශාල ගැටලුවක් ඇති වෙනවා. ඉතින් මලාලාගේ අරමුදලට ඇන්ජලිනා ජොලි මුදල් ලබා දෙයි කියලා ඔබ දන්නවා. තලෙබාන් තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයකින් පාකිස්තානයේ සිසුවියක් බරපතල වාල් ලැබුවා. එය කෙසේ හෝ දැන් ජීවිතේ බේරාගෙන දැන් පාසල් යනවා බ්‍රිතාන්‍යයේ. ඇයගේ අරමුදලක් සඳහා ඇන්ජලිනා ජොලි අපේ ශිල්පිනිය ඒ සඳහා උදව් කරලා තියෙන එක ඉතාමත්ම වටිනා ත්‍යාගයක් හැටියට අපි සලකනවා. කටුඹුල මේ ටිකක් රිදෙන තැනක්. 12 වෙනි පිටුව මනම්පිටිය ඩී ගම්වැසියන් අපායක ඉන්නවා කියලා තියෙන. මෙදාපාර චන්දෙත් නම් මතක් වෙන්නේ නේද කියලා තියෙනවා. උංචි කටුමැටි ගෙවල් වල ජීවත් වෙන මනම්පිටිය ඩී ගම්වැසියෝ පාසල් යන්නේ තාමත්ම අපහසුවෙන්. සිරිපු දෙයක් අතර අරගෙන ළමයි පාසල් යන්නේ. පාරවල් කැඩිලා, පාරවල් නැහැ, වාහන නැහැ. කටුමැටි ගෙවල් වල ජීවත් වෙන විදුලි ලාම්පු තියා භූමි තෙල් ලාම්පුවට භූමි තෙල් ගන්නවත් සල්ලි නැහැ. ඒ වගේ තත්වක තමයි ජීවත් වෙන්නේ. එහෙම ගම්මාන සිය දහස් ගණනක් ලංකාවේ තියෙන බව අමතක කරන්න එපා. මේ මොකද ලයිට් නැතුව AC එක ඕෆ් වුණාම අමාරුවෙන් ඉන්න මහත්තුරුන්ට, නෝනා මහත්තුරුන්ට දැනෙන්නේ නැහැ. වැලිකන්ද, මනම්පිටිය, සිංගප්පූර, මොණ්ඩරතැන්න ඒ පැත්තෙන් තිබෙන ත්‍රිකෝණ මඩුව මේ වගේ ප්‍රදේශවල අතිශය දුෂ්කර ගම්මානවල ජීවත් වෙන වැසියන්ට විදුලිය එළියවත් නැහැ. අර මිරිවැඩි සංගලක් ඉල්ලා හැඬුවේ දෙපා නොමැති ඔබ දකින්න තුරා කියලා කිව්වා වගේ මේ 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 මිනිස්සුන්ට ඕන කරලා තියෙන්නේ තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය, තමන්ගේ සෞඛ්‍ය පහසුකම්, තමන්ගේ අනිකුත් ඕනෑපාකම් සඳහා වෙන මූලික අවශ්‍යතා. විදුලිය இல்லන්නේ. නමුත් අපිට ටිකක් විදුලිය නැති වෙනකොට අමාරුයි. හොඳයි, අපි තවත් පුවත්පතට යොමු වෙනවා. පිටුවෙන් පිටුව අද පුවත්පතට යොමු වෙනවා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාහන වේග සීමා වෙනස් කරන්න කලේ හරි. ජනාධිපති රාජධානී පිවිසුම විවෘත කරමින් කියයි. රාජධානී පිවිසුම ලෙස ජනාධිපතිතුමා රාජධානී දෙකක් යාකරන, නැත්නම් උතුරක් දකුණක් යාකරන පිවිසුමක් ලෙස ඒ මහා මාර්ගයේ කොටසක් විවෘත කළා. ඉතින් මේ කොටසත් සමගම නව මාර්ග පද්ධතියට නව වේග සීමාවන් හඳුනාගන්න කාලය ඇවිල්ලායි කියලා තමයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. හැබැයි ඉතින් දැන්න තියෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහන වේග සීමාව ඉක්මවා මේ ළඟදී වාහනයක් පොලිසියෙන් අල්ලලා තිබුණා. 100යි එහෙ යන්න පුළුවන් උපරිම 210ට ගිහිල්ලා. ඒ වාහනේ 210ට ගියේ කවුමයි පෙරලා ගන්න නැතුව. ඉතින් එහෙමත් යන මානසික රෝගීන් ඉන්නවා. ඒකෙන්ද අධිවේගී මාර්ගයකට බල්ලෙකුට පයින්න බෑ. දෙපැත්තේ වැටවල් ගහලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ සාමාන්‍ය පාරවල්, අනිකුත් පාරවල් දෙපස මිනිස්සු ජීවත් වෙන මගින් එහා මෙහා යන පාසල් දරුවෝ පාරහරහා පයින, කුඩා දරුවන් සමග වැඩිහිටියෝ එහා මෙහා යන
පාරවල් ඉතින් මේවායේ වේග සීමාව වැඩි කරලා අධිවේගෙන් වාහන යන්න පටන් ගැනීම අදටත් තවමත් සුදුසු යන්න පිළිබඳවත් ආපස්සට හිතා බලන්න ඕන තවත් තියෙන උපමාත්‍රකාව දුමින්දට උසාවි වෙන්න හොඳ සෞඛ්‍යයක් නැහැ හරිම කේජි තනක තත්වයක් මෙතුමා තවමත් හරියට සුවය ලැබල් නැති බවයි මේ කියන්නේ අපි නෙමෙයි කියන්නේ විශේෂඥ වෛද්‍ය මහේෂී විජේරත්න මහත්මිය දැනුම් දීලා තියෙන උසාවියට ඉතින් දැන් කවුරුත් දන්නේ නැහැ කොහෙද ඉන්නේ මොනවද කරන්නේ මොකද තත්ත්වේ ඇත්ත ඡායාරූපයක් දැකලා නැහැ කවුරුත් එහෙට ගිහිල්ලා නැහැ කවුරුත් යන්නේ නැහැ වෛද්‍යවරු එළියට ඇවිල්ලා කියන එක තමයි කවුරුත් දන්නේ විශේෂ රහස්‍ය ජීවිතයක් එතුමා ගත කරන්නේ නවලෝකේ අපි ඉතන හැටියට නවලෝක රෝවලේ ඉතින් එතුමිය කියනවා නම් උසාවියට පිළිගන්න වෙනවා මොකද විශ්වඥ වෛද්‍යවරිය කියනවා නම් මහේෂි කියනවා නම් මේ උසාවියට ඇල සාක්ෂි දෙන්නවත් හැටියක් නැහැ කියලා හැබැයි ඉතින් දැන් අපයදුම්පත් ඉල්ල මේ ඉදිරිපත් කළා තිනවා අප දුන්න වෙලාවට වාහනේ ලෝගන ගෙදර යනවා පින්තූරයක් වැටුනොත් තමයි කාට කාටත් අරුපේ එතකොට බලමු ඇත්තම තත්ත්වය මොකද්ද කියලා අපි දන්නේ නැහැ සමහර විට එහෙම වෙන්නත් පුළුවන් තවත් සිරස්තලයකට දැන් ජවිපේ නායකත්වයේ කිසිදු වෙනසක් නැහැ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා කියන්නේ විජේ හේරත් මහත්මයා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ පිළිබඳව කිසියම් මතමතාන්තර ඇති වෙලා තිබුණා මෑතකදී සෝමන් සමරසිංහ මහත්මයා කියලා තිබුණා නායකයා කියලා තිබුණා නියම වෙලාවට නායකත්වයේ තවත් කෙනෙකුට දිනන ලාට මම දෙනවා දැනට මේ පිළිබඳව කවුරු කලබල වෙන්න එපා කියලා ඉතින් මොකද රෝදපුටුවෙන් යන නායකයෙකු වී හෝ හැමදා නායකයෙමේ සිටින නායකයෙකු වී නොසින්න බවට සෝමන් සමරසිංහ මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් දැන්ට නායකත්වයේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. තවත් ප්‍රධාන චාරිපේ තියෙනවා තුන්වෙනි දුම්රිය මාර්ගයේ විවෘත වෙයි. ඔරුගොඩවත්ත සිට කැලණිය දක්වා තුන්වෙනි දුම්රිය මාර්ගය ඉදිකිරීම නිසා මෙතෙක් රාගමහා පොල්ගහවෙල සිට ප්‍රමාද වී පැමිණි මගීන්ට කලට වේලාවට කොළඹට ළඟා වෙන්න පුළුවන් කියලා කියනවා දුම්රිය සාමාජිකාත්මා. මේ දුම්රියට විශේෂ දුම්රියක් මේ මාර්ගයට උදලා කුමාර් වෙල්ගම ප්‍රවාහන අමාත්‍යවරයා ඒක ඇතුලේ ගමන් කරලා මේ දුම්රිය මාර්ගය විවෘත කරා. ඉතින් සාමාන්‍යයෙන් මේ රටවල් වල ටිකක් ඈත පළාතට යන නගරෙන් නගරයට දැන් සින්නි සිට මෙල්බර්න් මෙල්බර්න් සිට ඇඩිලේඩ් මේ වගේ යන තැනකවත් සාමාන්‍යයෙන් මේ ඒ කියන්නේ ලේන් තුනක් කෝච්චිපාරවල් තුනක් දාන්නේ නැහැ. කෝච්චිපාරවල් දෙක තමයි දාන්නේ මේ පැත්තට මේ පැත්තට. නමුත් මේ රාගම සහ කොළඹ මේ වගේ ඉතාමත් මේ කන්තෝරු වෙලාවට අති දැවැන්ත ජනකායක් එහාට මෙහාට යන වෙලාවට තුන්වෙනි ලේන් එකෙත් කෝච්චි දාලා කොළඹට ඉතා ඉක්මනින් සෙනග ගෙන්නන්න තමයි හදන්නේ. හොඳ වැඩක්. හැබැයි ඉතින් අන්තිමට කියන්න එපා මේ ලේන් දෙක ආපු ඒවා සංඥා එහෙ මෙහෙ වීම හින්දා හිර වුණා මේ දෙකම එක ප්ලැට්ෆෝම් එකට දාන්න ගිහිල්ලා අරගේ පිටිපස්සේ මේක ඇන්න කියන ඒවා පස්සේ කියන්න එපා. තාක්ෂණයක් හොඳට බලන්න ලේන් දෙකකින් කොළඹට ගෙන්නන්නේ කොහොමද කියලා. එක්සත් ජාතිපක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගායන්ත කරුණාතිලක මහත්මයා කියනවා සුබ අනාගතයක් කියු ජනතාවට තරු විසේ වෙන අනාගතයක් බවට අද රටපත් කළ තියෙනවා කියලා මහින්ද චින්තන ආණ්ඩුව එහෙම කියලා තමයි කියන්නේ. බොරු සෝබන ව්‍යාපෘතිලි ජනතාවගේ මනස පිරවීමට කටයුතු කළා ජනතාවගේ බඩගින්න නිවාද වීමට කිසිම කටයුත්තක් කළ නැහැ කියලා තමයි එතුමා කියන්නේ. මාකට් තැචර් මහත්මයාගේ අභාවය පිළිබඳව ප්‍රධාන පිටුවේ තව ප්‍රවෘත්තියක් පළ වෙනවා මේ පුවත්පතේ අද පුවත්පතේ. අපි අතුල පිටුව වලට යමු. පිටුවෙන් පිටුව දෙවෙනි පිටුව ඉන්දියාව ලංකාව අතර බැඳීම අමතක කරන්න බෑ කියලා කියනවා අපි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකාධිකාරී ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හාමුදුරුවෝ. ඉන්දියාව සහ ලංකාව අතර තියෙන තාමත් දැඩි බැඳීමක් මොකද බුදුන් වහන්සේගේ ආගමනයේ සිදුවෙන්නේ අපිට ඉන්දියාවෙන් ඒ නිසා අපිට ඒව අමතක කරන්න බෑ. ඉතින් කවුරු කොහොම කිව්වත් දැන් කාලෙකින් ඔය අපේ විවිධ අර ෂෝ එකට බණ කියන යම් යම් ස්වාමින් වහන්සේලා එක එක මතමතාන්තර ඉදිරිපත් කරනවා නැවත වතාවක් බුදුන් වහන්සේ ලංකාවේ උපන්නේ කියලා. ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ නැතුව ඉන්දියාවත් සමග හොඳ හිත තියාගෙන ඉන්න එක තමයි අපි කරන්න ඕන. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය මහජනයා නොමැතිනම් ආසන සංවිධායකකම ආභරණයක් ලෙස සිතා කටයුතු කරන්න එපා කියලා. මොකද මේ අර නිල් රැල්ලට ආදේශව තිබෙනවා එතුමාගේ විසියම් ව්‍යාපාරයක් එක්සත් ජාතිපක්ෂ සමාජිකින් බඳවා ගැනීම. ඒකට සමාජිකව බැඳෙන්නේ නැත්තම් ආසන සංවිධායකකමේ ඉන්න එපා කියලා තමයි කියන්නේ. හතරවෙනි පිටුව අනිකුත් පිටුවල ඉතිරි කොටස් තමයි මේ තිබෙන්නේ. ඒ සමගම අපූර්ව කාටුන් එකක් එහෙම තියෙනවා. අපි කාටුන් පිටුවේදී එය ඔබට පෙන්වන්නම්. මේ තියෙන ජනාධිපතිතුමාගේ රාජධානි දොරටුව විවෘත කිරීමේ උත්සවය. මෙය තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාරවල් වැඩිම සංඛ්‍යාවක් හදලා තියෙන කියලා එතුමා කියනවා. ඒකම කොරියානු සමුහාණ්ඩුවේ මුල්‍ය ආධාරය යටතේ සංවර්ධනය කරනු මේ මාර්ගය
සම්පූර්ණ දුර කිලෝමීටර් 80යි මාර්ගයේ පල්ල මීටර් 15යි මන්තිරු දෙකක් එහි සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ උතුර දකුණු යාකරන මාර්ගයට අපේ සුපැතුම් ඒකම දීවරා ජල සම්පත මාත්‍රි දොස්තර රාජිත් සේනරත් මහතාගේ ප්‍රකාශයක් ලංකාවේ මන්ද පෝෂණය ඇති කරන්න අවශ්‍ය ප්‍රෝටීන් වලින් 72%ක්ම ලැබෙන්නේ මාළු වලින් කියලා. ඉතින් දීවර අමාත්‍යවරයා හැටියට මේ වක්කීම තියෙනවා. මාළු නොකඩවා අඩු මිලකට ජනතාවට සපයන්නට ඉතින් අපේ අවට මූදියේ තියෙන මාළු අස්වැන්න මත්ස්‍ය අස්වැන්න නිවැරදිව ශ්‍රී ලංකාවටම ලැබෙනවා නම් අපි මත්ස්‍ය අස්වැන්නෙන් ස්වයන් පෝෂිත වෙනවා. අපිට තාමත් අඩුවට මාළු ගන්න පුළුවන්. නමුත් අපේ මාළු වලින් විශාල ප්‍රමාණයක් රෝල මගින් විදේශ රටවලට මහ මූදියේම විකිණෙනවා. ඒවා තාමත් කෙරෙනවා. ඒවා නැහැ කියන්න බෑ කාටවත්. ඉතින් ඒක නිසා ඒවත් ටිකෙන් ටික නැවතිලා අපිට පුළුවන් නම් අපේ රටේ මත්ස්‍යයන් අපේ රටේ පරිභෝජනයටම යොදන්න අපිට මීට වඩා තව අඩුවට මාළු ගන්න පුළුවන්. විදේශ පිටුවේ විවිධ තොරතුරු ප්‍රකාශ කරනවා. අලි බබෙක් බේරා ගන්න අලි රෑනක් දැරූ වෙහෙසක් මේ කොටින්ගෙන් නැත්තම් තාමත් නපුරු සතුන් වට කරගෙන අලි බබෙක්ව දැහැ ගන්න හදනකොට අලි අම්ම කෙනෙක් දැක්වූ සෙනෙහස තමයි මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ. අපි යමු 9 පිටුවේ තියෙන්නේ වෙළඳ දැන්වීම 10 පිටුව. පොදු මගී ප්‍රමාණ සේවාව ගුණාත්මක භාවයෙන් පවත්වාගෙන යන්න නිරතුරුවම කටයුතු කරනවා කියලා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා. අවුරුදු කාලයට පොදු ප්‍රවාහන සේවා ඉතාමත් වැදගත් වෙනවා. මොකද ජනතාව බොහෝ විට පොදු ප්‍රවාහන සේවා වලින් කොළඹ ඉඳන් ඈත පළාත්වල තමන්ගේ ගම් ප්‍රදේශවලට යන්න කටයුතු කරන නිසා. 11 වෙනි පිටුව මේ අලකලංචි තේවගාවේ අභාවයේද විවිධ ගැටලු ප්‍රශ්න තියෙනවා තේවගාව පිළිබඳව. ඉතින් මම දැක්ක එක පුවත්පතක තියෙනවා. මේ දැන් විදේශගත නැත්නම් විදේශගත කරන විදේශයට අපනයනය කරන අපේ භාණ්ඩ අතර ප්‍රධානත්වයක් තියෙන්නේ තේ මැද පෙරදිග රටවලට. ඉතින් මැද පෙරදිග කලබල ඇති කරවලා මැද පෙරදිග පාලකින්ව ප්‍රකෝප කරලා ඔවුන්ගේ හොඳ හිත පළුදු වෙන තත්ත්වයට කටයුතු කරන එක අපේ ආර්ථිකයටත් කිසියම් බලපෑමක් තියෙනවා. ඒ වෙනත් අපි හිතන්නට ඕන කිසියම් අන්තවාදී විදියට එක පැත්තක් පිළිබඳවම හිතන්නේ නැතුව 13 වෙනි පිටුවේ තියෙන ආර්ථික පිටුව ඒකම අපි යමු පිටුවෙන් පිටුව 14 වෙනි පිටුව සංගීත භාණ්ඩ 6ක් හැදුව ඉන්දික මේ විවිධ භාණ්ඩ නිර්මාණය කළ තියෙන උණ බම්බු වලින් සහ දේශීය ද්‍රව්‍ය උපයෝගී කරගෙන ඉතාමත්ම අපූරු නිර්මාණ කරපු තරුණයෙක් පිළිබඳව පළවෙන්නේ සංකේත් වික්‍රමගේ ප්‍රකාශ කරනවා එල්ල වූ චෝදනාවලට මම නිර්මාණ හරහාම උත්තර දුන්නා කියලා. ඉතින් තමන්ගේ මව සහ පියාගෙන් නෙවෙයි තමන්ටම උරුම වූ කිසියම් සුවිශේෂී කලා මාධ්‍යයන් තෝරාගත් බවයි සංකේත් ලෝකයට පෙන්වන්නේ. අපි යොමු දැන් මීළඟ පුවත්පතට. අපි මව්බිම තෝරාගත්තා මීළඟ පුවත්පත ලෙස. මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය රජිනිලාට එරෙහිව තොණ්ඩා සටනට. තමිල්නාඩු නලින් ලියන් යලි උපාසකලොත් දෙමළ චිත්‍රපට ලංකාවේ තහනම් කරන්න කියලා ලංකා කම්කරු කොංග්‍රසයෙන් රජයට බලපෑම් කරනවා. ඉතින් තාමත්ම හොඳ ප්‍රවණතාවක්. මොකද තොණ්ඩමන් මහතා දකුණු ඉන්දියානු තමිල්නාඩු පාලනයට ඇල්මක් දක්වනවා. ඔවුන් අනුව නැත්නම් ඔවුන්ගේ රූගඩයක් ලෙස ක්‍රියා කරනවා යනුවෙනුත් කිසියම් අපේ සමාජය තුළ මතමතාන්තර තිබුණා. එය නැති කරගන්නට හොඳම අවස්ථාවක් තමයි එතුමා කරලා තියෙන්නේ. ලංකා කම්කරු කොංග්‍රසයෙන් රජයට බලපෑම් කරනවා. ආපහු රජින් කාන්ත්ලා වැඩවර්ජනය කළොත් නැත්නම් ලංකාවට එරෙහි උද්ඝෝෂණය කළොත් දෙමළ චිත්‍රපට ගේන එක නවත්තන්න. ඒතර දකුණු ඉන්දියාවේ චිත්‍රපටිවල රඟපාලා දකුණු ඉන්දියාවටම පෙන්වන්න වෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔන්න නියත විවරණයක් දීලා තියෙනවා. නියත විවරණය තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවොත් අධ්‍යාපන ඇමති වන්නේ අකිල විරාජ් කියන එක ප්‍රකාශ කරලා තියෙනවා. ජාතික අධ්‍යාපන සේවක සංගම ප්‍රසීමේදී රනිල්ගේ ප්‍රතිඥාවක්. හොඳයි. ඒකම නායකත්ව වෙනසක් ගැන සෝමවංශකෙන් ඉඟියක් ලබා දෙනවා කියලා තියෙනවා. නායකයන් පක්ෂයේ සමාජිකයන් වී සමාජිකයන් නායකත්වයට පැමිණ කැපවී තමන්ගේ දස්කම් පෙන්විය යුතු අවස්ථාවක් හා අවධියක් දැන් පැමිණලා තියෙනවා කියලා සෝමවංශික මහත්මයා කියනවා. ඉතින් එතුමා කියන්නේ නියම වෙලාවට අලුත් නායකයෙකුට නායකත්ව ලබා දෙන්නම් කියලා. අපි බලමු ජවිපේ ඊළඟ මැතිවරණයට පෙර
නව නායකත්වයකින් නව රැල්ලකින් කොහොමද ඉදිරියට එන්නේ කියලා ප්‍රධාන පිටුවේ සඳහන් වෙනවා හිටපු බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් මහත්මියගේ අභාවය පිළිබඳව තවත් ප්‍රවෘත්තියක් මව්වීම ඇතුළු පිටුවට යම් පිටුවෙන් පිටුව දෙවෙනි පිටුව පෙර පිටුවෙන් එන ඉදිරි කොටස් ඒකම අගමැති සමාවන්න ඇමති රාජිත සේනරත් මහතා කියලා තියෙනවා ප්‍රකාශයක් කරලා තියෙනවා මම පොලිසිය වලට දේශපාලන බලපෑම් කරන්නේ නැහැ කියලා මොකද රාජිත සේනරත් මහත්මයා මේ එකපාරට අහසින් වැටුන දේශපාලනඥයෙක් නෙවෙයිනේ මේ සමාජවාදී කටයුතු පිළිබඳව කොළඹ මහරෝහලේ දන්ත වෛද්‍යවරයෙක් වෙලා ඉන්න කාලේ වෛද්‍යකම නැති වෙනකන් දේශපාලනය කරලා ඉන්පස්සේ විජේට සම්බන්ධ වෙලා විජයත් එක්ක අත්වල් බැඳගෙන ගිහිල්ලා බොහෝම මේ සමාජවාදී පැත්තෙම හැමදාම ඉඳලා තමයි මේ ටික්කලකට එක්සත් ජාතික පක්ෂයේ හිටියේ. ඉතින් එතුමා දන්නවා නිවැරදි දේශපාලනය කරන්න කොහොමද කියලා. ඒ හින්දා පොලිසියට බලපෑම් කරන්න නැහැ කියලා ප්‍රකාශ කළා තිනවා. තවත් මේ විශේෂ ප්‍රවෘත්තියන් මේ කලාකරුවෙක්ගේ අභාවය පිළිබඳව මෙය අනිත් පුවත්පත්වල එතරම් හයිලයිට් උනේ නැහැ උලුප්පා පෙන්වුවේ නැහැ. ගුවන්විදුලි ශිල්පී සේසිරි විජේසේකර අභාව ප්‍රාප්ත වෙයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ප්‍රවීණ කවියෙකු ගේය පද රචකයෙකු මෙන්ම කෘතහස්ත ගුවන්විදුලි ශිල්පියෙකු සේසිරි විජේසේකර මහතා අභාව ප්‍රාප්ත වෙයි. පද්‍යාවලිය සරස්වති මණ්ඩපය නැවුම් මිහිර සනිදා සාදේ ඔවුන් නිෂ්පාදනය කරන ලද වැඩසටහනකින් ජනතාවට උගාක්ම ලංවුණු වැඩසටහන. කිවිපති කලා භූෂණ ආදී සම්මාන රසිකයින් පුදුම ලැබූ සේසිරි විජේසේකර මහතාගේ දේහය මාලබේ මුවන් හෙළවත්ත 4 වෙනි පටුමගේ අංක 743.61 දරණ නිවසේ තැන්පත් කළ තියෙනවා කියලා තියෙනවා. ඉතින් මාධ්‍ය ආයතනයක් හැටියට ජය ශ්‍රී ආයතනය මාධ්‍ය ආයතනය සේසිරි විජේසේකර මහතාගේ අභාවය පිළිබඳව අපගේ ප්‍රධානම කණගාටුව පළ කරනවා. අපේ සියලුම නරඹන්නන් අසන්නන් සමග 4 වෙනි පිටුව තුන්වෙනි පිටුවේ අපුරු ඡායාරූපයක් තියෙනවා ඒකත් පොඩ්ඩක් පෙන්වන්නට ඕන හරිත ජන සේවන ජනතා අයිතියට අනුරාධපුර කටුකැලියාව හරිත ජන සේවන නිවාස ගම්මානය ජනතා අයිතියට පත් කරවමින් මහින්ද රාජපක්ෂ මහතා ඒ නිවාසයක අයිතිය ලබා දෙනවා යතුරු ලබා දෙනවා විමල් වීරවංශ තිස්ස කරලියද්ද හා දුමින්ද දිසානායක යන ඇමතිවරු ඒ සමග ඒට සහභාගී වෙලා ඉන්නවා දැන් 4 වෙනි පිටුව තමිල්නාඩු නීති සිසුන් දෙමළ ඊලමක් ඇතුළු යෝජනා පහක් සම්මත කරගෙන තියෙනවා ඉතින් දෙමළ ඊලම් තමිල්නාඩු ඕන තරම් සම්මත කරගන්න පුළුවන් ඕනනම් පිළිහිටවන්නත් පුළුවන් ඉතින් ඇයි මේ තමිල්නාඩු කියලා තියාගෙන ඉන්නේ චෙන්නායි කියලා තියන්නේ නැතුව අගනගරයේ නම ප්‍රභාකරන් සිටි කියලා වෙනස් කරලා තමිල්නාඩුව ඊලම් ඔෆ් ඉන්දියා කියලා පුළුවන් වෙනස් කරන්න ඇයි මේ අපිට කරදර කරන්නේ අපිට අපේ පාඩු ඉන්න දෙන්නකෝ තමිල්නාඩුවට පුළුවන් කිසිම ගැටලුවක් නැහැ තමිල්නාඩු මහ ඇමතිනියට පුළුවන් ජයලලිතට පුළුවන් කරුණානිධිට පුළුවන් එකතු වෙලා අපි මහාණ්ඩුවෙන් නම වෙනස් කරනවා තමිල්නාඩු ප්‍රාන්තය නෙමෙයි දිස් සිටි ඔෆ් ප්‍රභාකරන් ඉවරයිනේ කතන්දරේ චෙන්නයි වල නම දානවා මේ 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 ප්‍රභාකරන් කියලා ප්‍රභාකරන් සිටි ඊලම් ඔෆ් ඉන්දියා කියලා දාගන්නවා ප්‍රාන්තයට අපිට අපේ පාඩු ඉන්න ඇරලා ඒවා කරගත්තා නම් හොඳයි මේ ඕන නීතිය සම්මත කරගන්න එකට අපි බොහොම කැමතියි තමිල්නාඩු සම්මත කරගන්න මෙහෙ එන්නේ නැතුව ගුවන්විදුලි නාලිකාවක වැලසටහනට එක් වූ විනිසුරුවරු කලෙස හොරට පෙනී ඉඳලා 16 වෙනිදා එක්ක නැග රිමාන්ඩ් කරලා තියෙනවා නුගේගොඩ පෞද්ගලික ගුවන්විදුලි නායක ගුවන්විදුලි නාලිකාවක වාර්තා වැලසටහනකට ඉඳලා තියෙනවා විනිසුරුවරේ කැරිට හොරට ඉඳලා එක්කෙනෙක් මොනවා කිව්වද දන්නේ නැහැ වාන්නේ අපිට අහන්න ලැබෙන දේවල් නේද සත්කාර පුද්ගලයා මේ ඒකට ගිය 28 වෙනිදා ඉල්ල තියෙනවා මේ පෞද්ගලික ගුවන්විදුලි මැදිස්ත්‍රායන්ට පස්සේ නිෂ්පාදකවරයා සැකේඳලා පොලිසියට පැමිණිලා කරලා බලනකොට එයා විනිසුරුවරයෙක් නෙවෙයි. ඉතින් එහෙමත් තියෙනවා. ඉතින් මොකටද හොර විනිසුරුවරු වෙන්නේ නේද? ආරක්ෂක මාන්ත්‍යංශයේ අවධානය වෙබ් අඩවි වල ව්‍යාජ ප්‍රචාර පිළිබඳව තවත් පුවත්පත්වල මේ පිළිබඳ වාර්තා පළ වෙනවා. ඊයේ තිබුණා ජාතික ආරක්ෂා පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුවල් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක්. එෙහිදී කිසියම් වෙබ් අඩවි වලින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහ ඒත යම් යම් සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව ගෙන යන මඩ ප්‍රචාරය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් තිබුණේ. ඉතින් ඒ සම්බන්ධව අපත් සහභාගී වුණා. අපේ සම්බන්ධ ප්‍රවෘත්ති ඉදිරියටත් අරන් එන බලාපොරොත්තු වෙනවා. කාටුනේ පසු ඉදිරිපත් කරන්නම්. මේ තියෙන්නේ නිල් කොළ රතු කහ පිටුව. මම තමයි ඒ නම දාගත්තේ. නිල් කොළ රතු කහ පිටුව කියලා කියන්නේ උඩින්ම තියෙන නිල්. බලමු අපි අමාත්‍ය සරත් අමුණුගම් මහත්මයා කියනවා බලලා කළුද සුදුද කියලා අපිට වැඩක් නැහැ. කොහොම හරි මීවල්නනවා නම් එච්චරයි කියලා. ඒකත් හොඳයි ඉතින් ඒ එහෙම ඉතින් හැබැයි ඉතින් මීවල්න වෙනුවට අපිව ඌරලා පවුරු ගන්න ලෑස්ති වෙන්න එන බලල්ලුන්ව ගන්න එපා.
ඒකම හම්බුණ දිස්ත්‍රික් පාර්ලිමේන්තුවේ ජාබ් මන්ත්‍රි සජිත් ප්‍රේම්දාස් මහතා ඔන්න කොළපාර සිරස්තලේ ජිනීවා පරාජය අනතුර රටට බරපතලයි අප මූණ දෙන්නේ භයානක තත්ත්වයකට කියලා එතුමා කියනවා. හැබැයි ඇඳලා තියෙනනම් ටිකක් ඇඳලා තියෙන චිත්‍ර නම් එච්චරම හරි නෑ එතුමා. එතුමා මීට වඩා තව ලස්සන නදීන තියෙනවා. තරත්තම නුඹ මහත් වෙනවා. හොඳට පේනවා. ඉතින් රතු අද සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ ප්‍රකාශ කරන ආණ්ඩුවේ ප්‍රෝඩාකාරී උපරවැත්තේ තවත් එපා. සහන නොදුන්න ධීවරයින් පාරට බස්සනවා කියලා. ජංජාලයයි. ධීවරයෝ පාරට බස්සලා කොහොමද මාළු අල්ලන්නේ? නේද? ධීවරයෝ ඉන්න ඕන මහමූදේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. උතුරුමැද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක චන්දිම මහින්සෝම් මහත්මයා කියනවා හබරන්ට පොස්පේට් කම්මලක් ගේන මුවාවෙන් පිරිසක් වනාන්තරේ විනාශ කරන්න ලෑස්ති කියලා. ඉතින් මහින්සෝම් මහත්මයාගේ නම ගෙනියන්නත් ඉන්නවා කෙනෙක් නේද? බොහොම හොඳයි. ජීඩී මහින්සෝම් මහතාගේ පරම්පරාව තමයි මේ දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ. මැද පිටුව ඉතාමත්ම සුවිසල් සිරස්තලයක් සහිතව තියෙනවා. 8-9 පිටු මව්විම පුවත්පතේ පිටුවෙන් පිටුව සිරිපා අඩවියේ ඉඳුල් පිසලෙමු මව්විම දෑතේ පරිසර සත්කාරය. ඇත්තෙන්ම මේ සිරිපා අඩවියේ සිරිපා කරුණාකරන සමයට අපේ බැතිමතුන් විසිකරන සිරිසිරි බෑග් සිරිසිරි කොළ බත් කොළ කඩදාසි තමයි මේ කවු කරලා තියෙන්නේ. මේවා ටොන් ගණන් එකතු කරලා අයින් කරනවා ස්වේච්ඡා සංවිධානය. ඉතින් මේ මව්බිම පුවත්පතේ පිරිස ගිහිල්ලා කරපු ඒ මහා මෙහෙයුම පිළිබඳව අපි බොහොම අගය කරනවා මව්බිම පුවත්පත කළ මේ ජනතා මෙහෙවර සම්බන්ධව. 10 වෙනි පිටුව ගාල්ලේ දේශපාලන මරාගෙන ඉල්ලක් වැඩබල නගරාධිපති හා PHI ගෙන් පොලිසියට තරගෙන පැමිණිලි. මා කලින් මේ නිවේද මේ ප්‍රවෘත්තිය කීව වෙනත් පුවත්පතකින්. ඒකම අපි යොමු මේ 11 වෙනි පිටුව ප්‍රවාහනමතිගෙන් දෙන්න ඇමතියන් දෙන්න ප්‍රවාහන ඇමතියන් දෙන්න කිසි කමකට නැහැ කියලා තියෙනවා. කිසි කමකට සත පහකට වැඩක් නැති බඩගෝස්තරවාදියෝ කියලා අම්බලන්ගොඩ පෞද්ගලික බස් සංගම් සභාපතිතුමා කියනවා. මොකද අපේ මේ මෙච්චරම මේ කේන්ති ගිහිලා තියෙන්නේ සඳාන ආණ්ඩුවේ පිටින් මේ ආණ්ඩුවේ සරණට පිනට ඇමතුරු වෙලා බස් හිමියා හෝ බස් මගියා මේ අය ආරක්ෂා කරන්නේ නැහැ. බස් කර්මාන්තේ රැග්ගෙන මේ ජාතික ප්‍රතිපත්තිය සකස් කරන්න කියලා මේ අයට අපි කිව්වා. මේ ඇමතියෝ දෙන්න මේක හරියට කරන්නේ නැහැ. කිසි කමකට නැහැ. කිසි කමකට නැහැ කියලා කියලා තියෙනවා. නමුත් ඉතින් අපි දන්නවා ටිකක් ඔය පෞද්ගලික බස් රට වලින් යම් යම් තර්ජන එල්ල කරනකොට ළංගම ඇමතිතුමා නම් ටිකක් අදට ඉන්නවා. කවදාවත් ජනතාව අතනම රස්තාතු කරේ නැහැ. ඉතින් මම දැකම ඊයේ පෙරේදා ගැමුණු විජේරත් මහත්මයා ප්‍රකාශ කළ තියෙනවා මාධ්‍ය මේ එක්තරා පළාත් බද ප්‍රවාහන අධිකාරියක ළංගම බස් ප්‍රමාණය වැඩි කළායි කියලා ස්ට්‍රයික් කරන හදනවා. මෙහෙම කියලා තියෙනවා. ළංගම බස් මෙහෙම වැඩි කළා ඒ හින්දා අපි වර්ජනයකට යනවා කියලා. පුදුම රටක් නේද මේක. ඉතින් ළංගම බස් වැඩි වෙන්න ඕනනේ. මේ පෞද්ගලික බස් සේවය ආරම්භ වුණේ එක්සත් ජාතික පක්ෂයේ කාලේ පෞද්ගලික වුමනාවල් වලට. මේවනේ මේ කාටවත් දැන් හඳහන් ඔප්පු ලියන්න බෑ. ඒව එක්ක හැටි අපි දන්නවා. මොකද ළංගම ඩිපෝ බස් හොඳ බස් සීට් ටයර් එන්ජින් මේ ඔක්කොම හොඳ බස් බැටරියේ වයර් එක ගලවලා වැඩ කරන්නේ නැහැ කියලා පොතේ ලියලා ඒ බස් එක තල්ලු කරලා ගේට්ටුවෙන් එළියට අරන් ඇවිල්ලා වයර් එක හයි කරගෙන ස්ටාර්ට් කරලා එළියට අරන් ඇවිල්ලා පහුවෙන්දම් මහපාර දිව්ව ප්‍රයිවට් විදියට. මේවා මේ බොරු මුසාවාද නෙවෙයි. අපි හොඳට දන්නේවා. ඉතින් ඒ යුගයේ එහෙම දේවල් වුණා. එතනින් පටන් ගත්ත පෞද්ගලික බස් රට ක්‍රමයක් තමයි මේ යන්නේ. ඉතින් ඒකින්ද අපි ළංගම බස් මීට වඩා තව පහරට දාන්න ඕන. ළංගම බස් මීට වඩා දාන්න ඕන. අපි පුරුදු වෙන්න ඕන ළංගම බස් රටවල යන්න. පෞද්ගලික බස් අවශ්‍යයි. පෞද්ගලිකත්වය අවශ්‍යයි. නමුත් ඒවාට යටත් වෙලා ජීවත් වෙන්නටත් බෑ. පිටරට පිටුව බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදීන්ට ෂික් හසීනාගෙන් කනේ පහරක් ලැබිලා තිනවා. හිටපු අගමැතිතුමියගෙන් ඒකම අපි යොමු දැන් තවත් පිටුවකට. හැබැයි මේ ක්‍රීඩා පිටුව පිළිබඳව අපි යමක් කියන්න ඕන. අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ වසර 5කට පසු ශූරතාවය SSC පිළ දිනාගෙන තියෙනවා. ඒ සම්බන්ධවත් අපි සඳහන් කරන්න ඕන. නිශාන්තට එරෙහි වාරණ ඉවතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත අන්තුක මාතාට ක්‍රිකට් විධායක කමිටුට එරෙහිව අප්‍රේල් 4 වෙනිදා ගල්කිස් නිසා අධිකරණය විසින් පනවා තිබුණු වාරණ නියෝගය ඉවත් කළ තියෙනවා. එමාට නැවත ලේකම් ධුරයේ වැඩ කටයුතු කරන්න පුළුවන් තත්ත්වයකට එම වාරණීවත් කිරීමත් සමග නැවතපත් වෙනවා. රෙවිර පුවත්පතට යොමු වෙන්නේ රෙවිර පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ රජරට වකුගඩ රෝඩ්ගින්ගේ ලේ බොන NGO මාෆියාවක්. ඉතින් NGO මාෆියා තියෙන්නේ මේ
රජරට වකුගඩු රෝගින්ගේ ලේබෝ නෙගටිව් එකක් නෙවෙයි. සමස්ත මුළු රටේම ලේබොන්න තමයි මේ NGO මාෆියාවල් තියෙන්නේ. මොකද මේ මේ ඊයේ පැවති රාජ්‍ය ආරක්ෂක කටයුතු පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් උරුගල මහතාගේ මාධ්‍ය සාකච්ඡාවේදී එක්තරා මාධ්‍යවේදියෙක් ඇහුවා මේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට මේ අවශ්‍ය මුදල් ලැබෙන්නේ නැතුව ප්‍රශ්නයක් තියෙනව නේද කියලා. ලක්ෂ්මන් උරුගල මහත්මයා ප්‍රකාශ කරා නෑ එහෙම ගැටලුවක් නෑ මොකද බිම් බෝම්බ ඉවත් කරන්න මුලින් ඔය රාජ්‍ය නවන සංවිධාන උදව් කරා දැන් සම්පූර්ණයෙන්ම හමුදාවෙන් කරන්න කියලා. හමුදාවේ නිලධාරීන් තමයි මේ කාර්යයට දැන් යොමු වෙලා තියෙන්නේ. තව 100%කට වඩා ඉවත් කරන්නත් නැහැ. ඒ කියන්නේ හමුදාවේ මේ ඉවත් කරන හැට මුදල් ප්‍රශ්නයක් නැහැ. ඔය එක එක NGO වලට පිටරටින් එන්න තිබුණු මුදල් නොලැබෙනකොට ඒ අයට ප්‍රශ්නයක් වෙලා ඇති කියලා. ඒක තමයි ඇත්ත. NGO කියලා කියන්නේ ඒ NGO එකේ කැමන්ට 150,000යි ඊළඟට GM ට 100,000යි මේ වගේ පඩි දාගෙන ඉන් පස්සේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනවා රුපියල් 110,000ක 15ක විතර. ඕක තමයි කරන්නේ. ඔව් ඉතින් අර අපි නොදන්න NGO. අපි යමු තවත් උපසිරස්තලයකට. නොරචෝලේ හා කෙරබල පිටියේ බලාගාර අක්‍රිය වෙලා කොළඹ ගම්පහ කළුතර හදිසි විදුලිය බිඳ වැටීමක් සිද්ධ වුණා ඊයේ. බිඳ වැටීම කොහොමද කියලා පැයක් විතර කැපුවා. ඒක විදුලි මණ්ඩලයේ නිවේදනය කළා සාමාජිකාරතුමා. නොරචෝලේ බලාගාරයේ කිසියම් අක්‍රිය වීමක් සිදු වුණා කාර්මික දෝෂයක් ඉඳ. ඒක වෙලා මුළු ලෝඩ් එකම කෙරබල පිටියට ආවම කෙරබල පිටියත් ඒකත් ෆේලියර් එකක් වුණා. ඒකත් අක්‍රිය වුණා කාර්මික දෝෂයක් ඉඳ. ඉතින් ඔක්කොම නැවතුණාම කරන්ට් එක නැහැ නේ. ඒකින්ද ලයිට් කැපුවා. ඉතින් එහෙම තමයි වෙන්නේ. දැන් නොරච්චෝලේ වැඩ කරන දවස් වලට වඩා අවුරුද්ද පුරා වැඩි වැඩ නොකරන දවස්. නොරච්චෝලේ බලාගාරයේ හැමදාම කාර්මික දෝෂ. කාර්මික දෝෂ. ඉතින් අර වරක් ඔප්පු කළ තිබුණා විදුලි බල මණ්ඩලයේ වෘත්ති සමිතියකින් එක්තරා රටකින් ගලෝලා ඉවත් කරපු ටර්බයින් අර වැලිකඩ ඇහි අල්ලලා සුද්ධ කළා මේ ස්ප්‍රේ පේන්ට් ගාලා තමයි අලුත් ඒවා බ්‍රෑන්ඩ් නිව් හැටියට ගෙනල්ලා හරි කරලා තියෙන්නේ කියලා. අපි දන්නේ නැහැ ඒකේ සත්‍ය සත්‍තාවේ. නමුත් එහෙම එකක් කරන්න මුත ඒකට ඒක නෑ කියලා කවුරුත් කිව්වේ නෑ. ඒක නෑ කියලා එමුනා නඩුදාතයගෙනේ. දැන් මේ රටට ඒ රටේ තානාපති කාර්යාලය මෙහෙ තියෙනවානේ. ඒ රටට පුළුවන් මේ අපි එහෙම කරලා නැහැ. අපි බ්‍රෑන්ඩ් නිව් ඒවා හයි කරේ. අපි එතුමාගෙන් කෝටි 5000ක වන්දියක් ඉල්ලනවා කියද රටක් වෙනුවෙන්. නමුත් එහෙම වෙන්නේ නැහැ. මොකද අර පේන්ට් එක ගැලවෙනවලු දැන් තීන්ද ගාපු ටික. එහෙමත් වෙනවා. ඉතින් හැමදාම කාර්මික දෝෂ. කාර්මික දෝෂ. තවත් උපසිරස්තලයක් දුමින්දට අධිකරණයේ පෙනී සිටි සෞඛ්‍ය තත්ත්වයන් නැහැ කියලා මහේෂි විජේරත්න විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය කියන ප්‍රකාශය. ඉතින් තවත් සිරස්තලයකට යමු යමු. තමිල්නාඩු සිනමාකරුවන්ට සත්‍ය පහදා දෙන්න ශ්‍රී ලාංකික කලාකරුවෝ 11 වෙනිදා අදිෂ්ඨාන පූජාවක යෙදෙනවා. හොඳයි. හොඳ වැඩක් කලාකරුවෝ එකතු වෙලා ඉතින් රජනිකාන්ත්ලට ඒක දැනෙන්න අරින එක තමයි වැඩේ. විජාත් චතුරස්ත්‍රයේ මේ එකතු වෙලා ඉටිපන්දම පත්තු කරලා අල්ලන් හිටියට රජනිකාන්ත්ලට දැනෙන්නේ නැහැ. විජාත් චතුරස්ත්‍රයේ ඉටිපන්දම් අල්ලන වෙනුවට කරන්න ඕන ද්‍රවිඩ චිත්‍රපට නිෂ්පාදකින්ට දැනෙන්න ශ්‍රී ලංකාව තුල තමිල්නාඩුවේ චිත්‍රපටි මේ පිළිබඳව අපි තීරණ ගන්න ඕන. මොනවද අපි කරන්න ඕන කියලා. මේ මේ ඉටිපන්දමක් දල්වන් හිටියට හොඳයි ඉතින් අදහසක් තියෙනවා. කිසියම් බලපෑමක් ඇති වෙනවා. ඡායාරූපයක් පළ වෙනවා. ඉතින් ඒකත් හොඳයි. බොලිවුඩ් නළු සංජය දත් 18 වෙනිදා සිට සිරගෙට. ඉතින් මේ මේ ප්‍රවෘත්තිය ඉතා වැදගත් ප්‍රවෘත්තියක් හැටියට මම දකිනවා. මොකද මේ සංජය දත්ට අධිකරණය දැනුදලා තියෙනවා. දැන් ඉතින් මේ දැරි ඇති ගෙදර හිටියා. දැන් 18 වෙනිදා එන්න සිර දඬුවම් පටන් ගන්න කියලා. දැන් බලන්න අපූර්ව රටක් නේද? ඒ කියන්නේ සංජය දත්ට ඕනනම් පුළුවන් ඇංගෙන්න. ඔය හරි යන්න පුළුවන්නේ. ඒ කිසි දෙයක් නැහැ. එතුමා ගෙදරට වෙලා ඉන්නවා මේ එන්න කියන දවස. ඉතින් 18 වෙනිදා ගිහිල්ලා මේ ඔය ෂූට් එකක් අරන් ගිහිල්ලා අතුල්ලට ගිහිල්ලා බාපනේ ඇඳගෙන තමන්ගේ සිර දඬුවම් පටන් ගන්නවා. මේ දැනුම් දීලා ගෙන්න ගන්න. ඉතින් බලමු සංජය දත් පැනලා ඇහිද 18 වෙනිදා බාර වෙයිද කියලා. අපි දෙවෙනි පිටුවට යන්න. දෙවෙනි පිටුවේ තියෙන්නේ කලදවස. කලදවස හොඳයි. අපි කාටකාරත් හොඳයි. අපිින් පස්සේ තුන්වෙනි පිටුවට යන්. එප්පාවල නිදන් සැක්කරුවන් ඇල්ුවේ විධිමත් පරීක්ෂණයක් නැතුව. තන්තිරිමලේ සහකාර පොලිස් අධිකාරියේ තඹුතේක මහේස්ත්‍රාත් දන්වයි. ඉතින් අපේ පළවෙනි අත්අඩංගුවරගෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ මේ පිරිස අප්‍රේල් 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සැක්කරු මහේස්ත්‍රාත්වරයා නියෝග කළා තියෙනවා. ඉතින්
මෙතන තමයි අර කිසියම් ආකාරයක කුඩා දරුවෙක් දැරියක් අරන් ගිහලා තිබුණේ බලමු මොකද වෙන්නේ කියලා සිව් හැවිරි දැරියක් තමයි මෙතන හිටියේ ඉතින් නිදන් ගන්න තැන සිව් හැවිරි දැරියක් ඉන්නවා කියලා කියන්නේ තත්ත්වය ටිකක් බරපතලයි අපි යමු තවත් සිරස්තල කීපයකට අත්‍රැක්ටරේ පෙරළි 13 වෙනි හැවිරි දරුවා මරුට මේතර මුල්ලේ කසලාංගනේ විරෝධතා කරුවන් අද උසාවි කැඳවලා තියෙනවා අපි එකත් බලමු හතරවෙනි පිටුව කතුවැකිය මාරක අනතුරු වළක්වන්න පෝරකේ විතරක් මදි කියලා තියෙනවා හැබැයි පෝරකේට තෝරාගත් අලුගෝසුව දෙන්න පැනලා ගිහිල්ලා අලුගෝසුව හරි අමාරුවෙන් ඉල්ලුම් පත්‍ර කැඳවලා ඉන්ටර්වු කරලා අමාරුවෙන් දෙන්නේ තෝරාගත්තේ වැලිකරට තෝරගෙන එයාට නිසි පුහුණුවක් ලැබුණ නැහැ කියලා නිසි පුහුණුවක් ලබන්නේ කාවර එල්ලන්නේ හැබැයි නිසි පුහුණුවක් හරියට දුන්නේ නැහැ ඒ වෙනුවට මේ වෙනින් වෙනින් ශරීර සූතාවරතුදාන් ඒ කියන්නේ අලුගෝසුව දෙන්නට මේ එක්සයිස් කරවලා තියෙනවා උදේ පාන්දර මොනෝම ගැටලුවක් තමයි ආරංචි වුනේ කෙසේ ඒ දෙන්න පැනලා ගිහලා ඒ දෙන්න නැහැ සේවේ නැහැ ඉතින් ආයි අලුගෝසුව මුල ඉඳන් ගන්න ඕන එල්ලන්න හොඳයි අපි මීළඟට යමු පස්වෙනි පිටුවට පස්වෙනි පිටුවේ ප්‍රධාන සිරස්තලය අනුරාධපුර රාජධානි පිවිසුම විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මානව අයිතීන් පිළිගන්න ආණ්ඩුවක් ලෙස සියලු ජාතීන් අතර සමගිය ඇති කර තිබෙනවා කියලා එතුමා ප්‍රකාශ කළා තියෙනවා ඉතින් අදනි මන්සන්දී රාජධානි පිවිසුම මාර්ගය විවෘත කරමින් තමයි මේ ජනාධිපතිතුමා මේ ප්‍රකාශ කරන්නේ ඒකම ගාන්ත කරුණාතිලක මහතා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා සමස්ත ජනතාව උග්‍ර ජීවන බරකින් පෙළෙනවා ගොවි ජනතාවගේ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව තොත්ත බබා වගේ නිහඬයි කියලා නේද ආණ්ඩුව නිහඬත් නෑ තොත්ත බබා වගේ නේද තොත්ත බබාලාම වෙන්න ඕනේ නෑ හැබැයි මීට වඩා තව ජනතාව දෙස බලලා ජනතාවට සහන ලබා දීමේ කටයුතු නම් ආණ්ඩුව කළ යුතුව තිබෙනවා පාස්ටර්වරයාගෙන් ළමා ආරක්ෂක අධිකාරියට බහර ගන්න අවස්ථාවේදී තිස්ස ළමා නිවාසයේ ඊට ළමයි 5 දිනක් අඩු වෙලා ඇයි ආවේ නැත්තේ කියලා දැන් පරීක්ෂණ පැවැත්නා මේ ළමයි කොහෙද ඉන්නේ කියලා 81 දිනාගෙන් වැඩි විදිහටපත් ගෑන ළමයි 4 දෙනෙකු හා පිරිමි ළමයෙකු නොසිටි බව. ඒ වැඩි විදිහටපත් ගෑන ළමයි 4 දෙනෙකුයි පිරිමි ළමයෙකුයි පාස්ටර් රෝයා වෙනින් කොහරි රඳවාගෙන ඇති ඒ සම්බන්ධව දැන් පරීක්ෂණ පැවැත්වෙනවා. ඊතර පිටුව 7 වෙනි පිටුව පිටුවෙන් පිටුව උතුරු කොරියාව යලිත් න්‍යෂ්ටික අත්දැකීම් බැලීමකට සූදානම් වෙන බවයි කියන්නේ. ඉතින් මේ අපූරු බ්ලවුස්සක් ඇඳගෙන ඉන්න කාන්තාවකගේ ඡායාරූපයක් තියෙනවා මේක මම දැන් අපිට කැමරාවෙන් බලන්න පුළුවන් වේවි. මේ ටිකක් දිලිසෙන ලා දුමුරු පාට බ්ලවුස් එකක් ඇඳගෙන ඉන්නේ. හැබැයි මේ බ්ලවුස් එක නෙමෙයි මී මැස්සු. මී මැසි නලගෙන මේ ඇමරිකාවේ ඔරිගන්හි ජීවත් වෙන සාරා මෙපලි අනුන්නා දෙන්නේ මී මැසි රජිනලයි නිර්වත් උඩුකයේ මී මැස්සන් 12000ක් පමණ වසස සිටදී ඇයි නර්තනයේ දෙනවලු. මේ කිසිම බයස ගන්න නැතුව. ඒකත් අපුරු වැඩක් නේද? ඉතින් මී මැස්සන්ට බය වෙන්න ඕනේ. මී මැස්සෝනේ පොඩීනේ. හැබැයි ඉතින් විද්දොත් තමයි වැඩේ. 8 වෙනි පිටුව මා කලිනුත් මේ ප්‍රකාශය කළා පෘථිවිය ක්‍රිකට් සංගමේ සභාපතිතුමා ලේකම්ට විරෝධතා ගොනු කිරීමට කල් දෙනවා වාර්ණ ඉල්ලීම ඉවතට විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කෙනා විදුලි බිල අඩු වීම කෙසේ වෙතත් වැඩිවීම වළක්ව ගන්න කටයුතු කරනවා කියලා. ඔව් අඩු කරන්න ඕනේ නැහැ. අනේ දෙයියනේ මේ තීන හැටියට තිබුණොත් හොඳයි. අලුතෙන් යෝජනාවල තියෙන හැටියට නම් සාමාන්‍යයෙන් අපේ ආයතනයේ විදුලි බිල මාසයකට රුපියල් 5000ක් විතර ඒක රුපියල් 8000ක් විතර වෙන තත්ත්වයක් තමයි අලුත් බිලේ හැටියට තියෙන්නේ. ඉතින් ඒකෙන් ඉඳ හැම ගෙදරකටම දැන් දහසකට ආසන්න ප්‍රමාණයකින් විදුලි බල බිල වැඩි වෙයි කියලා තමයි සැකේ තියෙන්නේ. හොඳයි. ඉතින් අපි බලමු පුද්ගලයන් යාඥා කිරීමේ දෙපාර්තමේන්තුවට අවුරුද්දට මාස 16ක් තියෙනවලු. ඒකත් අපූර්වයි. මේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නානුවේ කෙලින් වීදියේ පදිංචි විශ්වනාදන් විනෝජ් නැමැති අයට නිකුත් කළ තියෙනවා හඳුනුම් පතක්. හඳුනුම් පත නිකුත් කළ දිනය ලෙස සඳහන් වන්නේ 2012 16 17. කියන්නේ 16 වෙනි මාසයේ 17 වෙනිදා තමයි මේ හඳුනුම් පත නිකුත් කළ තියෙන්නේ අත්සන් කළ තියෙන්නේ. කොමසාරිස්තුමා. උන් යතරදක් වෙන්නේ නැති ඉතින් ඕක. තමාට 0.6 වෙන්නේ නැති. හැබැයි ඉතින් මේවා අත්තරද වෙන්න බෑ. හඳුනුම් පතක් නේ. හඳුනුම් පතක් වරද්ද ගන්නවා කියන්නේ ඉතින් කොච්චර ගැටලුවක්ද? හොඳයි අපි යමු යමු සම්ප්‍රදායික චාරිත්‍ර වලට මුල් තැන දුන් බක්මා උල්ලක අසිරිය පිළිබඳව ජනාධිපති කාර්යාල සුබසාධක සංගමය සංවිධානය කරපු බක්මා උල්ලක පිළිබඳව ඡායාරූප වාර්තාවක් ප්‍රවීණ ලේකක සේසිරි විජේසිකර මහතාගේ අවසන් කටයුතු 11 වෙනිදා සිදු වෙන බව වාර්තා වෙනවා ඒක මේ තියෙන වර්ණ ඡායාරූපය ඊට පෙල් ටීටී සමාජික රැඳිවියා මැගසින් බන්ධනාකාරීදී යුගදවියට
පාතබු අවස්ථාව මේ අය ඔහුගේ කවුරුත් නෙවෙයි අය නරඹන්නට ආපු කෙනෙක් නමුත් ආදරය කියන්නේ එහෙම තමයි ආදරයට කොතනකද සීමා පනවලා තියෙන්නේ බලන්න කොයිතරම් අපුරුද කියලා LTT තුවක් වරගෙන මරණය කරා යන්නට සූදානම් වුණු මේ තරුණයෙන්ව පුනරුත්ථාපනය වෙලා දැන් ඒ රැඳවියන් ලෙස විවාහ ජීවිතයටත් පත් වෙනවා ආදරයත් තහනම් කරලා දුන්නේ ප්‍රභාකරන් විවාහය කොහොමද ආදරයත් තහනම් ප්‍රභාකරන් මහත්මයා කසාද බඳලා දරුව හදාගෙන අපූර්වට හිටියා නමුත් තමන්ගේ සමාජිකයින්ට ආදරය කිරීමත් තහනම් කරලා තිබුණේ දැන් ඉතින් ආදරය කරලා විවාහ වෙලා දරුමල්ව හදාගෙන හොඳින් ඉන්න පුළුවන් බත සපයන ගොවියාගේ විශ්‍රාම කෘප කප්පාදු කිරීම බරපතල ඛේදවාචකයක් කියලා අම්මන්ද්‍ර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතිපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස් මහත්මයා කියනවා මෙන්න කිතුල් වලට හොඳ අවස්ථාවක් එනවා කිතුල් ආසත නිෂ්පාදන අලෙවි ගම්මානයක් ළඟදීම ආරම්භ කරනවා කියලා අමාත්‍ය ඩග්ලස් දේවනන්ද මහත්මයා කියනවා මොකද මේ කයිට්ස් ප්‍රදේශයේ යාපනයේ ප්‍රදේශයේ තල් නිෂ්පාදන නම් බොහොම තියෙනවා එතුමා ඒ පැත්තට තමයි වැඩියෙන් යොමු වෙලා හිටියේ එතුමාගේ නියෝජනයත් ඒ පැත්ත නමුත් දැන් කිතුල් කර්මාන්තය ගැනත් එතුමා මේ වගේ ඉතාමත්ම අපූරු අනාවැකියක් කියනවා අපි යොමු යමු 12 වෙනි පිටුව පළපුරුදු නිලධාරීන්ගේ පරස්පර සාක්ෂි සුලකොට තැකිය නොහැකි කියලා පොළොව මහාධිකරණ මිනිසුරයා කියනවා කෙරොන් ජාවරම් කිරීම පිළිබඳ සිද්ධියක විත්තිකාරිය නිදොස් කොට නිදහස් කරනවා මොකද මේ දැන් පැමිණිලි විසින් චෝදනා සාධාරණ සැකයෙන් ඔබර ඔප්පු කර නොමැති බවට නිගමනය කරමින් එහෙම නිදහස් කරනවා නිදහස් කරන්නේ ඇත්තම දැන් අපි තුමු මද්‍රව්‍ය කාර්යාංශයේ සාක්ෂි එකක් තියෙනවා පොලිසිය තව එකක් තියෙනවා ඉතින් වගකිය යුතු ආයතනවල සාක්ෂි ගොනු කිරීමේදී ඒවායේ ඒකාත්මිකතාවයක් නැති වුණාම නඩුව නිකන් අහක යනවා නීතිපතිවරයා ඒවා විසිකලා දානවා එහෙමත් සිද්ධ වෙනවා අපි බලමු මේ තියෙන්නේ ලක්ෂ්මණ උල්ගල මහතාගේ මාධ්‍ය සාකච්ඡාවේ වார்த்தාව ඊයේ තිබුණු මාතලේ සම්මුව විනිවලේ සත්‍ය සෙවීමට කාබන් පරීක්ෂාවකට වුද රජේ සූදානම් එතුමා ප්‍රකාශ කරා කිසිදු විටක මේ පරීක්ෂණ නවත්තන්න හෝ අත්හිටවන්න එහෙම නැත්නම් කල් දාන්න අඩපණ කරන්න කිසිම අවස්ථාවක් රජයට නැහැ කියලා මොකද මේ පරීක්ෂණ දිගටම කරගෙන ගිහිල්ලා කිසියම් වෙලාවක මෙහි අවසන් නිගමනයකදී විශේෂඥ වෛද්‍යවරු හෝ අධිකරණ වෛද්‍යවරු හෝ කවුරු හරි ඉල්ලුවොත් කාබන් පරීක්ෂණ කරන්න ඕන මේ කාල සීමාව නිර්ණය කරන්න කියලා ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා කියලා කිව්වා මොකද යුරෝපීය රටවල් දෙකක් සහ ඉන්දියාවේ පමණයි ලෝකෙම රටවල් තුනකයි මේ කාබන් පරීක්ෂාව තියෙන්නේ ඒ නිසා ඒ රටවල් වලින් මෙය කරලා දෙනවා කියලා එතුමා කිව්වා හොඳයි අපි මේ තියෙනත් අර එකම පුවත්පතේ පිටුදෙකට එකම ප්‍රවෘත්ති වැටලා තියෙනවා ඉතින් අර පිටු සංස්කරණයේ දෝෂයක් මෙතනත් විවිධ පුවත්පතේ 15 වෙනි පිටුවේ තියෙනවා වැටලීම් කරන නිලධාරීන්ගේ සාක්ෂි පරස්පරයි හෙරොයින් ජාවාරම් කළයි චෝදනා ලැබූ කත නිදොස්කට නිදහස් කරයි කලින් පුව තමයි එහෙමත් අත්වැරදි පත්තර වලට වෙනවා මුවස් පරාජය කළ SSC පිළට කඩලු 6ක ජයක් පළමු වෙල සූරතාවේ SSC පිළට ලැබුණු තොරතුරු සඳහන් වෙනවා ක්‍රීඩා පිටුවේ දිනමින පුවත්පතර යොමු වෙන්නේ දැන් අපි මේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දිනකට රුපියල් කෝටි 3කට වඩා දැවි තෙල් පිට කරන ජාවාරමක් ඊයේ අලුයම මෙහෙයුමක් තෙල් බවුසරයක් සමග තිදෙනෙක් අතරංගුවේ දොම්පේ ගබඩාවක තෙල් ලීටර් 103ක් බලන්න ඉතින් කොයිතරම් වංචාවල්ද සිදු වෙන්නේ කියලා ආශ්චර්යයේ පියුසුම විවෘත කරන ඡායාරූපයේ ප්‍රධාන පිටුවේ සඳහන් වෙනවා ජනාධිපතිතුමා විසින් එය විවෘත කරන අවස්ථාව ඒ වගේම ආරක්ෂක ලේකම් මහා ඇමති තොණ්ඩමන්ගේ ලංකා ඊ නිවුස් ඡායාරූප කම්පියුටර් ජිල් මාට් එකක් කියලා ලක්ෂ්මණ උළුගල්ලේ මහතා කළ ප්‍රකාශය ඉතින් ඒ සම්බන්ධව ඇතෙම මේ ඔහු අපූර්ව විදිහට ඒක විස්තර කළා 2008 පමණ කාලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූපයක් උපුටාගෙන ඒක තොණ්ඩමන් මහතාගේ ඡායාරූපයකට බඩ් කරලා කම්පියුටරෙන් ෆොටෝෂොප් වලින් හදලා දාලා තිබුණා ඉතින් හුළුගල මහත්මයා පෙන්නුවා මේ ඒ කාලේ ගෝඨාභය මහත්තයාගේ තිබුණ හෙයා ස්ටයිල් එක නෙමෙයි දැන් තියෙන්නේ කියලා එතුමා ඒ කාලේ කොණ්ඩෙ පීරපු විදියට නෙමෙයි දැන් පීරන්නේ ඉතින් ඒකවත් අවධානයට යොමු කළා තිබුණ නැහැ මොකද දැන් මේ වත්මන් ගිය සුමානේ වෙච්ච සිද්ධියක් නම් එම් පිටින් මෙතුමාගේ කොණ්ඩේ හැඩතල වෙනස් වෙන්න ඕන එදා කොණ්ඩේ ඊට වඩා වෙනස් කියලා. ඉතින් ඒක අපි කියන්නේ අතේ මාට්ටු කියලා. අතේ මාට්ටු ඡායාරූප හැටියට තමයි ඊ නිවුස් එකේ පළ වෙලා තිබුණේ. ඒ සම්බන්ධව පිළිතුරු දුන්නා. හොඳයි අපි අතුල් පිටු වලට යමු. අතුල් පිටු වල 3 වෙනි පිටුවේ තියෙන එතුමාගේ ඒ වார்த்தාව මාතලේ සමුව මිනිවලේ කාබන් පරීක්ෂණයක් කිරීමට උවත් ආණ්ඩුව සූදානම් කියලා අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මණ උල්ගල මහතේ මහතා කළ ප්‍රකාශය. ඒකම අපි යමු තව අතුල් පිටු වලට. රජිනල් කුරේ සුළු අපනයන භෝග ප්‍රවද්දා අමාත්‍යතුමා කියනවා තමිල්නාඩු විරෝධයේ
කුල දේශපාලනයක් නැහැ කියලා. ඒකම අමාත්‍ය බඳුර ගුණවද මහතා කියනවා සෑම දරුවෙක්ම සෑම පාසල් දරුවෙක්ම ක්‍රීඩා ඉසව්වක් කරන්නට ඕන කියලා. මොකද ක්‍රීඩා සඳහා ලබා ගන්නා ලකුණු විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේදී සලකා බලන්න දැන් කටයුතු කරගෙන යනවා. ඒකම පකිස්තාන් ශ්‍රී ලංකා සම්බන්ධතා තරවේ රසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් කරන ලද සාකච්ඡාව පකිස්තාන විදේශ ලේකම් ජලීල් අබ්බාස් ගිලානි මහතා සමග. අපි යමු කෝට්ටේ මහ නගර සභා ප්‍රදේශයේ වයිෆයි කලාපයක් වෙයි. අන්න අපූර්වයි. අන්තර්ජාලයට නොමිලේ පිවිසිය හැකි වෙන පරිදි කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේ වයිෆයි කලාපයක් බවට පත් කරන බව කෝට්ටේ නගරාධිපති ජනකරණෝක මහතා කියනවා. ඒ මුල් පියවර ලෙස ග්‍රාම සේවා සම 20ක වයිෆයි ස්ථාපිත කරන බව හිතමු දින මිනිට ප්‍රකාශ කළා තියෙනවා. මේක ඉතාමත්ම අපූර්ව දෙයක්. මම හිතන්නේ ලංකාවේ නේ ලෝකෙත් පළවෙනිවට වඩ තමයි මේක කරන්න දන්නේ. යම් යම් ගොඩනැගිලි ඇතුලේ සහ යම් යම් ප්‍රදේශවල තියෙනවා වයිෆයි. දැන් සමහර ගුවන් තොටුපළවල් වල තියෙනවා වයිෆයි නොමිලේ තියෙනවා. සමහර ආයතනවල තියෙනවා. දැන් World Trade Center වගේ ගොඩනැගිලි වල තියෙනවා. නමුත් මේ විවෘත ප්‍රදේශයක වයිෆයි විවෘත කරනවායි කියන එක අන්තර්ජාලයේ පිළිබඳව දන්නා අයට හොඳ තෝතැන්නක් වෙනවා. ඒකින්ද පරිස්සමෙන් කරන්න ඕන. මොකද ඔය IP එක පාවිච්චි කරලා ඕනෑම වැරදි වැඩකට යොමු වෙන්නත් පුළුවන්. අපි කියන්නේ ඕනෑම නරක වෙබ් අඩවි නිර්මාණය කිරීම, ඒවායේ වෙනස් කිරීම, හැක් කිරීම වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ලොක් වෙන්නේ නැත්නම්, පාස්වර්ඩ් නැත්නම් එහෙම විවෘත කරලා මහනගර සභා බල ප්‍රදේශයකටම Wi-Fi දෙනවා කියලා කියන්නේ තව පාරක් හිතලා බලන්න තමයි හොඳ. සේවය හොඳයි. හැබැයි ඉතින් අඩුතරමින් එක එක්කෙනා ලියාපදිංචි කරලා නගර සභාවේ ලියාපදිංචි කරලා ඒ අයට වෙන වෙනම පාස්වර්ඩ් දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් එහෙමත් හොඳයි. අර වෙබ් අඩවි ලියාපදිංචි කරේ අමාත්‍යංශයේ වගේ. හොඳයි. දැඩි උණුසුම තවත් සතියක් තියෙනවලු. දිස්ත්‍රික් 4කට අද සූර්යයා මුදුන් වෙනවා. සූර්යයා ඔළුව උඩට ඇවිල්ලා තියෙන දැන්. හිස් මුදුනේ ඉන්නේ. මේ වார்த்தාව තුරු ඉතුරුකම ජනසේවන හරිත නිවාස ව්‍යාපෘතිය විරුද්ධ කරමි ජනාධිපතිතුමා කළ ප්‍රකාශයේ සැලස්මකට වැඩ කරමින් සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු ජනතාවට ලබා දී රට ඉදිරියට ගෙන යනවා කියලා කියනවා. අමාත්‍ය වීරවංශ මහතා කියනවා 2005 දී මහින්ද රාජපක්ෂ ජනපති නොවුනා නම් අද රට රාජ්‍යයන් අද මේ රට රාජ්‍යයන් දෙකක් බවට පත් වෙලා කියලා. අතන්දරෙත් ඇත්ත. ඉතිහාසයේ පළවෙනි වතාවට ගිලන් රට 250ක් රෝහල් වලට දුන්නා කියලා සෞඛ්‍ය අමාත්‍ය මන්ත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය. ජයරූපය සහිත පළවෙනවා 8 වෙනි පිටුවේ. ඒකම නියෝජ්‍ය අමාත්‍යචාර් මිත්‍රපාල මහතා කියන පවතින පශු වෙළඳපොළ ජය ගැනීම රජයේ අභිලාෂයේ වී තිබෙන බව. හොඳයි, අපි යොමු යමු මීළඟ පුවත්පතට. ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ දැයට කිරුළ කෝටි 4 වංචාවේ කොන්ත්‍රාත්කරුවෙක් රිමාන්ඩ්. සැකකරු මාර්ගයෙන් සොයාගත් ලක්ෂ 5ක් රහස් පොලිසිය උසාවියට බාර දී නව මාර්ගවලට ගැලපෙන්න වේග සීමාවල වෙනසක් අවශ්‍යයි කියලා ජනාධිපතිතුමා කියපු ප්‍රකාශයේ ඉදිරියේදී තන්න මහමාර්ගවල පදික වේදිකා තිබීම අනිවාර්ය කරලා තියෙනවා. විදේශ රටවල එහෙමයි. විදේශ රටවල පදික වේදිකාවක් අනිවාර්යෙන් තියෙනවා. ඒකේ මේ පොලිතින් අඩ ගහගෙන අවුරුදු කාලට නැත්තල් කාලට මේ මණිවඩු විකුණන්නේ නැහැ. පදික වේදිකාව පදික වේදිකාව පදිකයන් සඳහා සමහර රටවල මේ පුස් සයිකල්, ඒ කියන්නේ පාපෙත් සඳහා වෙනම පාරක් තියෙනවා. පාපැදි වලට යන වෙනම පාරක් ලකුණු කරලා තියෙනවා. ඒවට අනිත් වාහන නිකන්වත් මූණවත් හරවන්නේ නැහැ. එහෙම තමයි විනයක් තියෙන්නට ඕන. උපසිරස්තලක අවුරුදු සේවා පෞද්ගලික බස් වලට එකමාරක් ගාස්තුවක්. බස් නායක ප්‍රවහන අධිකාරිය අවසර දෙයි. කල්ලමරේ එකමාරක් ගාස්තුවක් වෙනදා රුපියල් 50 නම් දැන් 75යි. ඒ කියන්නේ එකමාරක් ගාස්තුවක් ගන්න අවසර දීලා තියෙනවා. මේ කාලේ තමයි ඉතින් කීයක් හරි හොයාගන්න තියෙන්නේ. අර 50ක් පටවන බස් එකට 150ක් පටවලා කොහොම හරි කරලා තව බස් එකක් දායි පාරට. හොඳයි, හොඳ අදහස්. දුමින්ද උසාවි ඉදිරිපත් කිරීමේ තරම් සෞඛ්‍යත්වයක් නැහැ කියලා කරව ප්‍රකාශයේ මේ පොරයි තියෙනවා. ප්‍රධාන සිරස්තලය LTD සැක්කරුට සිරගෙදරදී මංගල සීනු ජාරූපේ පළ වෙනවා. බ්‍රිතාන්‍ය යකඩ ගැහණිය කලුරිය කරයි. බ්‍රිතාන්‍ය ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ මාගර තැචර් මහත්මිය ඊයේ ලන්ඩන් නුවරදී අභා ප්‍රාප්ත වූ මේ ශෝචනීය පුවත. ව්‍යාපාරිකයන් කෝටි එකහමාරක කප්පමක් ගන්න හැදූ ජල්තර ලකි දැලේ. අපූරු නම ජල්තර ලකි. අපර මතකය පහුගිය ප්‍රාදේශීය පළාත් සභා මැතිවරණවලදී මේ ඡන්ද පෝස්ටර් දැන් නමක් ගහනවා මොකක් හරි RKD ප්‍රියන්ත වරහන් ඇතුලේ කළු මල්ලි එවනවා. දැන් මේ සුදු අයියා කළු මල්ලි ඈ පච්ච සෝමේ ඒ වරහන් ඇතුලේ නම් දැම්ම ඡන්ද ඉල්ලන අය. එහෙම යුගයක් තිබුණා.
ඒගොල්ලෝ තේරුණාද කියලා නම් දැම්මේ දැම්මේ නැහැ කොහොම හරි මේ මේ පුද්ගලයාගේ නම ජල්තර ලකි අත්අඩංගුවට පත් වෙලා ජල්තරයෙන් බේරෙන්න නම් වෙලා නැහැ තුන්වෙනි පිටුව වෙලන් සැලෙන් අඳුම් සොරාගත් යුවළ වැසිකිලි කවුළුවෙන් පණිද්දී කොටුවෙති අනේ ඉතින් මේ අවුරුද්දට ඇඳුමක් නේ ඕන අවුරුද්දට හොරගම් කරන්නවත් මේ කාලේ වෙලන් සැලෙන් රුපියල් 20000ක පමණ වටිනා ඇඳුම් තොගයක් හොරාගෙන වෙලන් සැලේ වැසිකිලි ජනෙලෙන් පහින්න හදද්දී අව වෙලා තියෙන කුරුණෑගල නගරේ. ඒකෙත් ඇති. අපි අතුල් පිටුවලට යමු මේ හතරවෙනි පිටුව අද කතුවැකිය සිසු විනය පිරිහීමේ හේතු සොයා බලා වහා පිළියම් යොදනු. මොකද අර වාර විභාගයට ආව සිසුන් හත් දෙනෙක් හොඳනම බීලා මේ අනුරාධපුරයේ වාර විභාගයට අනුරාධපුරයේ ප්‍රධාන පාසලක ඒ වාර විභාගයට ඩ්‍රින්ක් එකක් දාලා එන තත්ත්වෙට පාසල් සිසුන් හැදිලා තියෙනවා නම් එතන මේ විනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේවා ගැන හොයන්න බලන්න වෙනවා. නිකම්ම අපි ජාත්‍යන්තරත් එක්කම කටයුතු කරලා හරියන්නේ නැහැ. අපි ඒවත් බලා ගන්න ඕන. ගෙදරට මරගාතේ තිබිලා වැඩක් නැහනේ. ලෝකෙට ප්‍රකාශ වෙලා. ඉතින් අද මේ අධ්‍යාපනයේ පිළිබඳව මීට වඩා තව අවධානයෙන් දරුවන්ව බලා ගන්නට වෙනවා. පුරා වස්තු වල ආගමික වටිනාකමට හානියක් සිදු නොවන අයුරින් ඒවා රැක බලා ගන්න ඕන කියලා ජනාධිපතිතුමා මීන්තරේද කියලා තියෙනවා. ඡායාරූපයෙන් පළ වෙනවා බෙහෙත් පොරුවක් පරීක්ෂා කරන ආකාරය. ඒකම දකුණු ඉන්දියාව අපිරට ඉරෙහිව ගිනිගත්තාට ඉන්දියාව අපිට ඉතාමත් වැදගත් කියලා අස්කිරියා මාදන්වල මහපිරේනේ පිරිවෙන් දෙකට බස්රත් දෙකක් පිරිනැමීමේ උල්ලේදී ආචාර්ය නාරම්පණවය ආනන්ද හාමුදුරු ප්‍රකාශ කළා තියෙන්නේ. අතුල් පිටු අර්ධ සුඛෝපභෝගී බස්වල ආසන ගන්නට වඩා මගින් ගෙන ගියොත් දඩ සිව් වරකට වැඩියෙන් දඩ වැදුණොත් බලපත්‍රය අවලංගුයි. අන්න කරනවා නම් වැඩ බොහොම හොඳයි. ඒව තමයි ක්‍රියාත්මක කරන්න ඕන. පලිබෝධනාශක වර්ග හතරක් ගෙන්වීමත් තහනම් කළා තියෙනවා. මා කලනු තේ නිවේදනය කළා. ඉස්ලාමා නිවාසයේ දේවගත් හැම් සෙනසුරාදාම දිනකම පොලිසියට එන්න කියලා පොලිසියට පෙනී සිටින කියලා උසාවියේ නියෝග කළා තියෙනවා. අපි බලමු වනජීවී නිලධාරීන්ට පහර දී මාංචු පිටින් පැහැරගත් සැක්කරුවන් දෙදෙනා අත්අඩංගුවට. එහෙමත් වෙනවා. ඒ කියන්නේ වනජීවී නිලධාරීන්ට පහර දීලා අතුළු පිටුවල බොහෝ දුරට තියෙන්නේ අවුරුදු වෙලන් දැන්වීම. පිටකොන්ද මත තැබූ කළුගල් වලට කුළුගෙඩි පහර මීට කලින් දුම්රියකුත් ඇද්දා. මේ ඡායරු මීට කලින් මේ ප්‍රවෘත්තිය පළ වුණා. විස්කම් දස්කම් පාන කමල් සුදත් ආර්ථික මධ්‍යස්ථානයේ ළඟදී තමයි මේ දස්කම් විස්කම් කරලා තින්නේ. අනාගතයේදී ගුවන් යානයක් තනියම අදින්න බලාපොරොත්තු වෙනවා කියලත් ඔහු ප්‍රකාශ කරලා තිබුණා. විපක්ෂ නායක රාහුල් වික්‍රමසිංහ මහතා උතුරු කොළඹදී කළ ප්‍රකාශය තමිල්නාඩුවේ ඊළම් රාජ්‍ය ගොඩනැගිය යුතුයි මෝඩ කතා නොකිය උගත් පාඩම් නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි කියලා එතුමා ප්‍රකාශ කරනවා. එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රී ලක්ෂ්මණ කිරියල්ල මහතා ප්‍රකාශ කරනවා ආණ්ඩුවද පොරොන්දු කඩ කරන තරමටම සිදුවන්නේ ජාත්‍යන්තරයට සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට ලැබීමයි කියලා. හොඳයි අපි තව අපූර්ව දේශපාලන නායකයෙක් එක්සත් ජාතිපක්ෂයේ 1967 ආණ්ඩුවේ විතර නේ 1965 රජයේ හොරෝපතාන ආසනයේ නියෝජනය කළ මේ අපූර්ව දේශපාලනඥයා ඊඑල්බී හුරුල්ලේ මහතා මේ 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 හුරුල්ලේ මහත්තයාගේ යුගය මම මේ කියන්නේ 65 දල්සෙන්නායක මහත්මයාගේ යුගය වෙනි දේශපාලන යුගවල මොවුන් දේශපාලනය කරේ හම්බ කරන්න නෙමෙයි. මොවුන් හොඳ සල්ලිකාරයෝ, මොවුන් බලවුකාරයෝ, දේපල තිබුණ අය. තමන්ගේ දේපල විනාශ කරගෙන වතු පිටි විකුණගෙන තමන්ගේ ඉඩම් උගස් කරගෙන තමයි තමන් දේශපාලනය කරේ. ඉතින් එතුමා පිළිබඳව මම දැන් වර්තමානයේ දේශපාලනඥයෙක් වශයෙන් තේමිය හුරුල්ල මහතා, තේමිය හුරුල්ල මහතාගේ පියාණන්, ඊඑල්බී හුරුල්ල මහතාගේ ගුණ සැමරුමක් සිරිහීන් පැල ලියනවා. කැලණි ප්‍රාදේශ සභා මන්ත්‍රී හසිත මඬවල ඝාතනයේ ගිනි අවිය ලබා දුන් සැක්කරුව අත්අඩංගුවට ගන්න නියෝග කළ තියෙන උසාවිය. පහේ හපනුන්ට මහජන බැංකුවේ සිසු උදාන වෙතින් අගනා තිලින පිටුවක්ම පළ වෙනවා. ඒවා දිනාගත් අයගේ නම් වෙලෙන් දැන්වීම් වලින් පිරුණු පුවත්පත් පිටු පෙරළමින් පිටුවෙන් පිටුව යොමු වෙනවා. මේ ඡායාරූපය පළ වෙන්නේ පෑලියගොඩ ජාත්‍යන්තර බෞද්ධ සම්බන්ධ ශාලාවට අගමැතිගෙන් පරිත්‍යාගයක් ලැබිලා තියෙනවා. ඒකම මීතර මුල්ල කසල කන්දට එරෙහි උද්ඝෝෂකෙන්ට ඉවත් වන්න ආඥාවක් පනවලා තියෙන උසාවිය කරුණු දක්වන්න අද උසාවියේ නියෝග කරයි. එහෙමත් පාරවල් හරස් කරගෙන ඉන්නත් බෑනේ දිගින් දිගටම. නැත්තම් කුණු ටික ඔක්කොම ට්‍රැක්ටරේ තියෙයි. ඒවා බානකම් ට්‍රැක්ටරේට ලොරියට යන්න බැරුව නගරේ කුණු එකතු වෙයි. අන්තිමට ඒ කඳත් පොදු මහජනතාවටම තමයි. ඒකෙන්ද මේවලට මොන හරි විසඳුම් ලැබෙන්නට ඕන. නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙළි කරලා තියෙනවා සටන් කමින්ට ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරන්න පකිස්තානයේ ඇමරිකාවට අවසර දීලා කියලා. ඉතින් තමන්ගේ රට ඇතුලේ ප්‍රහාර එල්ල කරන්න තවත් රටකට අවස්ථාවක් ලබා දීම පිළිබඳව කොතරම් දුරට අනුමැතියක් දෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව සැකයක් තියෙනවා. මොකද පකිස්තානයේ එක්තරා ග්‍රාමීය ප්‍රදේශයක
සංගවිලා සිටිය බින් ලාඩන් ඔසාමා බින් ලාඩන් ඇමරිකානු ප්‍රහාරක හෙලිකොප්ටර් යාන දෙකක් පකිස්තානයට ඇවිල්ලා ඒ ගමට ඇවිල්ලා ඒ ඉඩමට ගොඩ බහැලා තමයි බින් ලාඩන්ව මරලා මිනිහත් අරගෙන ගියේ ඉතින් රටකින් රටකට ගුවන් සීමා උල්ලංඝනය කිරීම ඒ රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ නොදැන වෙන්නට බෑ ඉතින් ඒකෙන් ද ඒ පිළිව ඒවා ඉතින් ටිකක් සලකා බලලා කරන්න ඕන හොඳයි අපි වෙලන් දැන්වීම වලින් තොරව අපි බලමු මීළඟට තව ප්‍රවෘත්ති ඇතින SSCP ල වසර 4කට පසුව අලුම පෙළ ක්‍රිකට් ශූරතාවය ජයග්‍රහණය කළ ප්‍රවෘත්ති ක්‍රීඩා ප්‍රවෘත්තියක් හැටියට අපි අද අවසන් පුවත්පත ගන්නවා දිවයින පුවත්පත එයි තමයි ඉතාමත්ම සුන්දර වූ ඡායාරූපයක් සහිතව තියෙන්නේ ප්‍රධාන පිටුවේ ප්‍රධාන සිරස්තලය නොරොච්චෝලේ කෙරවල පිටියේ බලාගාර අක්‍රියවී ප්‍රදේශ රසක විදුලිය බිඳවැටේ කියලා එම මුල් පිටුවේම ප්‍රධාන සිරස්තලයේ අසලින් තියෙනවා යකඩ ගැහණිය නම් මාග්‍රට් තැචර් මියයයි ඉතින් අක්‍රමිකතා හේතුවෙන් සිසුන් 164 දෙනෙකුගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අත්තිරෝල තියෙන බවත් කියනවා ඒකම තව ඡායාරූප කීපයක් තියෙනවා විජාප පාක්ෂිකයන් බලගැන්වීම අරමමින් රවි කරුණායක මහතාත් ඒ වගේම විපක්ෂ නායක රනිල් කුමසිංහ මහතා ඒකම විජාප මහලේකම් තිස් අත්නායක මහතා බොහොම සිනාම සුමුහුණින් එක්ව වෙලා ඉන්න ඡායාරූපයක් ඒකම දෙමළ සම්දානට එරෙහි මුලති වූ මුස්ලිම් විරෝධතා මේ බලමු ඒ වතාවත් ඉදිරියට අතුලත පිටුවල තුන්වන පිටුවේ තිබෙනවා නුගේගොඩ සුපිරි වෙළඳසැල් ව්‍යාපාරික සභාපති විජේමුනි රෝහණ මහතා කියනවා එදා ඉන්දු ලංකා ගිවිසුම විරෝධයේ පෑමට නුගේගොඩ අසාධාරණට එරෙහිව මට සමා වෙන්න මම ඒ කිව්ව වැරදි එදා ඉන්දු ලංකා ගිවිසුමට විරෝධයේ පෑම මට නුගේගොඩ අසාධාරණට එරෙවීම මහා කජ්ජක් නෙවෙයි කියලා මොකද දැන් මේ නුගේගොඩ මේ තියෙන සුපර් මාකට් එක අපි සිංහලට වඩා එතන ඉංග්‍රීසි වචනේ අපිට හුරුයි නුගේගොඩ සුපර් මාකට් කියවම කවුරුත් දන්නා පොදු වෙළඳපොළ නගරයේ මැද්දේ මේක සම්පූර්ණයෙන් ගලවලා ඉවත් කරලා එතන හදන්න හදනවා තට්ටු 36ක සුපිරි වෙළඳ සංකීර්ණයක් තට්ටු 36ක ඉතින් ඒක ප්‍රදේශයේ දියුණුවට හොඳයි තට්ටු 36ක් කිව්වහම තවම ගාක ආයතන එකතු වෙවි ප්‍රදේශයේ ලස්සන වේ දියුණු වෙයි හැබැයි මේ සේවකයන් නැ මේ මේ වෙළඳන්ටත් සාධාරණයක් ඉටු වෙන්න ඕන ඉතින් මේ විරෝධතාවයට හේතු හොයන්නට ඕන දිවයින ඇතුළ පිටු හතරවෙනි පිටුව බලාගාර අක්‍රීවී ප්‍රදේශ රසක විදුලිය බිඳ වැටේ ඒ වගේම අපි යොමු යමු තිලින ආගයක් නැහැ කියලා තියෙනවා අපේ තිලින වෙන්නට බෑ කඩුපෙද්ද ලංකා ජර්මානු අභ්‍යාස ආයතනයේ තෙවන වසරේ ඉගෙනුම ලැබෙන තිලින එරංග ජයසිංහ නැමැති 22 හැරිදි තම පුද්ගලයා අසුගේ දෙවෙනිදා රාත්‍රියේ ඉඳන් නැහැ කියලා මොර්ටුවේ ඒ දෙමව්පියෝ තැමිල්ලක් කරලා තියෙනවා අවුරුදු 22ක තරුණයෙක් අතුරුදහන් වෙනවා කියලා කියන්නේ දෙමව්පියන්ට දරා ගන්න බැරි වේදනාවක් වේවි දිවයින 8 වෙනි පිටුව කතු වැගේ නුදැනුත්කම හා අන්තරාය අවුරුද්ද සතුටින් ගත කරන්න ආර්ථිකය සකස් කළා කියලා කියනවා සම්පකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොස්ටන් ප්‍රනාන්දු මහතා අපි බලමු ආර්ථිකය කොහොමද වෙන්නේ කියලා අලුත් අවුරුද්දේ මොකද අපේ ජනතාවට සහනයක් දෙනවද තියෙන ගහන්නේ නැති වෙනවද කියලා බලමු ඇමෙතුමා අවුරුද්දෙන් පස්සේ මිනිස්සු මේක සම්බන්ධව කියන්නේ රටේ ජනතාවගේ නිවාස ප්‍රශ්න විසඳීම රජයේ මූලික වක්කීමක් කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කළ ප්‍රකාශය තුරු ඉතුරුකම විවෘත කරමින් හොඳයි අපි යොමු යමු අතුල් පිටුවලට වෙළඳ දැන්වීම බොහෝ දුරට මේ ප්‍රධාන වෙන්නේ බ්‍රිතාන්‍ය යකඩ ගැහණිය සමුගත් වග චරපයක් පළ වෙනවා බ්‍රිතාන්‍යයේ ආධාර යටතේ වික්ටෝරියා ව්‍යාපෘතිය විවෘත කළ අවස්ථාවේ වේල්ල විවෘත කරමන පැමිණි මාර්ගත් කැෂව මහත්මිය ඒ අසල ඉන්නවා හිටපු මහවැලි සංවර්ධන අමාත්‍ය දිවංගත ගාමිණී ස්ථානායක මැතිතුමා ඒ වගේම දිවංගත ජනාධිපති JR ජයවර්ධන මැතිතුමා ඒ වගේම දිවංගත හිටපු මුදල් අමාත්‍ය රොණිද මෙල් මැතිතුමා ඔවුන් මේ ඡායාරූපයේ පෙනී සිටිනවා අපි බලමු බීමතින් බිරින්දෑවරුන්ට මවුරුන්ට පහර දුන් සිව් දිනේ රක්ෂිතේට ඉතින් දැම්මම අවුරුදු පටන් ගන්න වීලා ඇවිල්ලා බිරින්දරුන්ටයි මවුරුන්ටයි ගහලා හතර දෙනෙක් රක්ෂිත බන්ධනා ගාරගත කරලා තියෙනවා. අපි යොමු යමු අතුල් පිටුවලට රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය උගත් පාඩම් ක්‍රියාත්මක කිරීමෙන් පසු රට බලපෑම ආවොත් අප ආණ්ඩුව සමගයි. හොඳ ප්‍රකාශයක්. හොඳ උගත් පාඩම් මේ කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා තමයි හැමෝම කියන්නේ ලෝකෙ කියන්නේත් එක
රයිල් කුමසික මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂය කියන්නේ තේක. ඒක ක්‍රියාත්මක කරලා තියෙද්දි රටට බලපෑම් ආවොත් අපි ආණ්ඩුවත් එක්කත් වැල් බැඳ ගන්නවා. ඔය කාරි. හොඳ ප්‍රකාශයක්. අපි බලමු දැන් යොමු යමු අපි මේ කාටුන් වලටයි යොමු වෙන්න හදන්නේ. කාටුන් වලට යොමු වෙනකොට මුලින්ම අපි ගන්නෙ ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම මුල් පිටුවේ. මේ පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල ප්‍රශ්නයක් නෑ බං. මොකද හැමදාම ප්‍රතිඵලවල ප්‍රශ්න තිබුණානේ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල ප්‍රශ්නයක් නෑ බං. එතකොට පුරවැසියා උත්තර දෙනවා මේ ප්‍රශ්න තිබුණේ ඉතින් ප්‍රශ්න පත්‍රවල නිසා හැර. මොකද ප්‍රශ්න පත්‍රවලනේ ප්‍රශ්න වැරදිලා තිබුණේ. ඒකින්ද ඒව මිසක් අනිත්‍යවල ගැටලුවක් නැහැ ප්‍රතිඵලවල. දැන් අපි ඇතුළත ප්‍රධාන දාසපුවලානගේ කාටුනේ ලංකාදීපේ අලියට ඇස තැබීම තරගය අවුරුදු කාලට තරගයක්නේ. ඇස් නැති අලියාගේ ලකුණක් තියෙනවා බෝඩ් එකේ. ගිනි පන්දම වන් අතින් ගත්ත සරත් ෆොන්සේකා මහතා දකුණු අතින් මුණු කැබැල්ල අරගෙන අලියා ළඟට යන්න හදනවා. පිටිපස්සෙන් රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමා තල්ලු කරනවා. යන්න ගිහිල්ලා අලියට හරියට ඇහැ තියන්න කියලා. ඉතින් බලමු පොන්සේකා මහත්මයා අලියට ඇහැ තියලා අලියට හරියට පේන්න සලස්වයිද කියලා. දාසපෝලානගේ සුවාරිස් ජංජාලයයි. පේනවා නේද? ඒ කියන්නේ මහා බඩු බර දැන් මේ සුවාරිස්ගේ පිට උඩ කර උඩ ඉවසන්න බැරුව වැටලා තියෙද්දි කපුටෙක් කරි කොහෙක් කරි කොහා වෙන්නට ඕන අවු තිත් 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 තියන කොහා කොහා කෑ ගහනවා කොහෝ 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 ගන බඩුමැල්ල උඩ නැගලා සිරි දැන් මේ සුවාරිස් කන් දෙක වහගෙන තමයි මේ කහගෙන ඉන්නේ. ඒ කියන්නේ මල වදේ කියලා තමයි ඉන්නේ. කෑ ගහන්න එපා කොහෝ මේ ඔක්කොම බඩු මිල බඩු බර සේරම අපේ කර උඩ. ඒතුමා තලංගමගේ ඒතුමා ලංකාදීපේ මේ උපාදී අර කැප් එක දාලා ඒතුමා අහන නෝනගෙන් කොහොමද මාත් දැන් ආචාර්ය කෙනෙක් වගේ නේද? අනේ දලා කොහෙන්ද ඔයා ඕක ගත්තේ? එතකොට ඒතුමා කියනවා කියන්නෙම නැහැ කියලා. එතකොට දලා ඒ කියන්නේ හාමිනේ කියනවා කියන්නම ඕනේ නැහැ. ඕක ගත්තේ අර මර්වින් ගත්ත චීන කටුසාප්පුවෙන්ම නේද කියලා. චීන කටුසාප්පුවෙන් මොකද මර්වින් සිරා අමාත්‍යතුමාට ආචාර්ය පදවිය හම්බුනේ එක්තරා මේ පෞද්ගලික ආයතනයකින්නේ. ඉතින් අර චීන කටු කට්ටියකින් තමයි ඒක හම්බුනේ විකල්ප වෛද්‍ය අංශයෙන්. ලක්බිම පුවත්පතේ ප්‍රධාන ඡායාරූපය සල්පොන්සේක මහන්තයම තමයි අඳින්නේ. ඒ කියන්නේ රටවැසියා බොහොම අසනීප හැදිලා ආතුරය වෙලා ගැහි ගැහි ඉන්නවා උණ හැදිලා ඔක්කොම හැදිලා. දැන් ඉතින් මල් බුලත් තට්ටුවක් එහෙම තියාගෙන සෙත් සාන්තියක් කරන්න ලෑස්තිය ගිනි පන්දම අතට අරගෙන කට්ටඩියට ඇඳලා සෙත්සාන්තිය කරනවා. බලමු සරත් ෆොන්සේකා කට්ටඩි මහත්තයාගේ ඒ ගුරුකමවත් ජනතාවට හරියයිද කියලා. මේ ඕන් ජවුසන් ජීවගේ පිටකොටුවේ බිල්ඩිමත් බිමට ඇලවෙලාලු නේද? පිටකොටුවේ අර බිල්ඩිමත් තට්ටු දෙකක් කඩාගෙන වැටිලා දැන් ඇලවෙලා ඉන්නේ. තට්ටු හයෙන් පල්ල හැදික කුරුස් ගාලා බිත්තර කඩෝ පොඩි වෙනවා වගේ පොඩි වෙලා පොළොවට පාත් වුණා. දැන් තියෙන්නේ 3 4 5 6 ඇලවෙලා තියෙන්නේ. ඕක මොකද්ද අපෙත් ඇලවෙන්නේ යද්දි මහත්තයා අහනවා ඈ බිල්ඩිම බිමට ඇලුණයි ජවුසන් කියනවා නෑ නෑ බඩ පිටට ඇලවිලා තියෙන්නේ කියලා. ඒක තමයි ඇත්ත කතාව. අපි මේ යොමු වෙන්නේ මව්විම පුවත්පතේ අයෝ සිරිසේන අංජනගේ අයෝ සිරිසේන. ඕන් උඹලන්ට අවුරුද්දට කන්න අපි සහන මල්ලක් දෙනවා. අර 1000 මල්ල 1000 බඩු මල්ලක් තිබ්බේ. ඒ 1000 බඩු මල්ල ගැන කියන්නේ ඕන් අපි උඹලට අවුරුද්ද ගන්න සහන මල්ලක් දෙනවා. එතකොට පුරවැසි අහනවා සෑර්ලා හිතන් ඉන්නේ අපි කන්නේ අවුරුද්දට විතරයි කියලාද? ඈ අප්‍රේල් මාසේ වුණාම සහන මල්ල නැහැ. දැන් අලියට ඇහැ තියන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ලෑස්තිය. දැන් විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ මේ පෙනුමෙන් නම් තිස්සත්නායක මහලේකන්තුමා. මොකද දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන ඕනම දෙයකට හරි සර් නියමයි සර් ඕකේ සර් හරියට හරි සර් ටොප් සර් කියන මේ හොඳම ලේකම්තුමෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ. අපි හොඳ සෞහෘදයෝ. හැබැයි ඉතින් එහෙම තමයි තත්ත්වය.
දැන් අනිල් වික්‍රමසිංහ මහත්තයා ඇහැ තියන්න හදන්නේ පස්ස පැත්තට. පස්ස පැත්තට ඇහැ තියන්න හදද්දී ලේකම්තුමා කියනවා හරියට හරි සර් කියලා. ඉතින් ඒක තමයි පක්ෂයට එලා තියෙන්නේ. අර බෝඩ් එකේ ඇඳලා ඉන්න අලියටත් පුදුම හිතිලා. ඒ විශ්මයත් ලකුණක් එතනත් ඇඳලා තියෙනවා. හොඳයි අපි දැන් යමු යමු. මේ තියෙන්නේ අද කාටුනේ ඒක අද කාටුනේ මම පසුවට තියාගන්න. අපි ඉදිරිපත් කරන්නම් ඊළඟ කාටුනේ රිවිර පුවත්පතේ ප්‍රධාන පොතේ තියෙනවා මෙහෙව් රටේ කැමිලස්ගේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ සුදුසු අවස්ථාවේදී බාර දෙනවා සෝමවන් සමරසිංහ. දැන් මේ අලි මහත්තයා කියනවා අපේ නායකතුමා රජ වෙනකල් හීනකින්වත් ඒ ගැන හිතන්නේ නැහැ සිරිපිරිස්. ඒ සුදුසු කාලයට නායකත්වයේ දෙනේවා අපේ මහත්තයා හිතන්නේ. අපේ මහත්තයා ඉතින් ඉවර වෙනකම්ම ඉන්නවා. කැමිලස්ගේ දවසේ ඩොක්ක මේ තියෙන්නේ රිවිර පුවත්පතේ. මේ ඇඳලා ඉන්න හැඩතල හැටියට නම් තොල් දෙකේ කොණ්ඩේ හැටියට සාරිය හැටියට මේ ඉන්නේ විදුලි බල ඇමතිනේ පවිත්‍රා වන්‍යාරච්චි ඇමතිතුමිය කියලයි මට නම් හිතෙන්නේ. ආ වුණේ නැන්නම් මේ පොල්ලේ අතේ තියෙන යෂ්ටිය ගහලා තියෙන විදුලි බිල. විදුලි බිල නැමැති බුගුර අතට අරගෙන කලා මුට්ටිය බිඳීම. මුට්ටි තුනක් එල්ලලා තියෙනවා. එක මුට්ටියක ජනතාවගේ බෙල්ලක් තමයි එල්ලලා තියෙන සිරිමිරිස්ගේ බෙල්ල. හැබැයි එල්ල යරන් තියෙන්නේ ජනතාවට පහර දෙන්නයි විදුලි බිල නැමැති පොල්ලෙන් කනාමුට්ටිය බිඳිනවා වෙනුවට. මේ තියෙන අසංග ඉඳුනිල්ගේ රිවිර 30. දැන් සෝමන් සමරසිංහ මහත්මයා කෑ ගහනවා. මේක හරි ෂෝක්, මේක හරි නිකන් සිනමා කැමරාවක් වගේ. කැමරාව යොමු වෙලා තියෙන්නේ සෝමන් සමරසිංහ මහත්මයාගේ ක්ලෝස් අප් එකකට. ක්ලෝස් අප් එක 71 විරුවන්ගේ ගිලිහුණු රතු ජජය දැන් කියනවා. 71 විරුවන්ගෙන් ගිලිහුණු රතු ජජය කියද්දි කැමරාව පස්සට යනවා. යනකොට මේ කොහෙද ඉන්නේ? වලක ඉන්නේ. අද අප අතට අරගෙන තියෙනවා කියලා කියන්නේ වලක වැටිලා වල ඇතුලේ ඉඳගෙන. පාර හොඳට තියෙනවා. පාර දිගේ ඇවිල්ලා වලේ වැටිලා අඩිසලකුණු ටික තියෙනවා. වලේ වැටිලා දැකතිමි පොඩිය උස්සගෙන කියනවා 71 විරුවන්ගෙන් ගිලිහුණු ඒ ධජය අද අපි අතට අරන් තියෙනවා කියලා. දිනමින වරාගේ සිතුවම චන්ද්‍රිකා රනිල්ස් රහස් සාකච්ඡාවක අහා ඇඟි ඇඟි වෙස්මුණු බැන්දට නටන්න වෙන්නේ එළියනේ කියලා එතුමා කියනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. මීළඟට මම සූදානම් ගන්න වෙනත් කාටුන් දෙකක්. දිවයින පුවත්පතේ මරිසිපාල එම්.ඩී. වීරරත්නගේ මරිසිපාල ජොන්ස්ටන් නැමැති කියනවා බඩු හිඟ වෙන්නේ නැතිලු. එතකොට අම්මා ඉඳන් කියනවා ගෙදර ගෘහණිය හරි 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 බඩු හිඟ වෙන්නේ නැහැ තමයි හිඟ වෙන්නේ සල්ලිනේ බඩු නම් තියේ ඕන් තරම් අවුරුද්දට. සුමුතිපාල ජෝතිපාලගේ සමයක් මේ මාතලේ මිනී වලෙන් ඇටසැකිලි 150කට වැඩියෙන් හොයාගන්නුනේ. කමිස කබලක් නැතුව එළියට බහින්නේ නැහැ ඔන්න ආයේ කියයි තවත් ඇවිදින ඇටසැකිල්ලකුත් හම්බ වුණා කියලා ආමිනේ මහත්තයාට කියනවා. මොකද දැන් ඉලෑට පෑදිලා ඇටසැකිලි වෙලා තියෙන්නේ 151 කෙනියක පාර යනවා කියලා කියයි. අලුත් අවුරුද්ද අපූර්වයි. මේ ප්‍රතිඥාවක් නෙමෙයි මේකයිල අර අහස් ගුණ්ඩුවක් විදුලි බිල කියන අහස් ගුණ්ඩුව චූස් ගාගෙන එනවා. අලුත් අවුරුද්දට මහා බලාපොරොත්තුවක් තියාගෙන ඔඩොක්කුව අල්ලගෙන ඉන්න අපේ වීරරත්නගේ ඔඩොක්කුවට තමයි විදුලි බිල වැටෙන්නට එන්නේ. අවුරුදු ගණනක කලින්ම මේ කියන්නේ පීටිකන්නංගර දිනමිනේ බාර් එක ළඟට ගිහිල්ලා හම්බ කරගත්ත සේරම සල්ලි රුපියල් ටික මිටියක් බැඳලා අපේ අහිංසක ජනතාව දාඩිය දාගෙන කම්රු ජනතාව බෝතලේ ගන්න සේටම කලින් සල්ලි ටික බාර් එකට පූජ කරනවා කියලයි කියන්නේ. තාමත් හොඳ පණිවිඩයක් දෙන කාටුනයක් මෙය නොවේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මේ තියෙන්නේ දිනමෙන පුවත්පතේ තරස්වින්ගේ කාටුනය. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා අර පුටුවේ වාඩි වෙලා උලසුනේ, ඒ කියන්නේ සිංහසනේ හෙම් හෙන්ඩුවේ මරගෙන. සර් සර් අර සෝමාංශ සහෝදරයා කිව්වනේ එයාලගේ පක්ෂේ නායකත්වයේ වෙනසක් ළඟදිම වෙනවයි කියලා. මේ තරුණ කෙනෙකුට නායකත්වයේ ලැබෙයි කියලා තමයි කියන්නේ. ඉතින් ඔව මර කියන්නේ මොකටද? ඔයාට ඒ ගැන තියෙන අමාරුව මොකද කියලා අහනවා මේ සජිත් මහත්තයා වෙන්නවල මේ අලිපියා ඇවිල්ලා අහන්නේ.
මේ තරුණ කෙනෙකුට නායකත්ව දෙනවා කියලා තමයි සෝමන් සමසිංහ මහත්තයා කියන්නේ. රනිල් ලොක්ක ආනවා. ඉතින් මට කියන්නේ මොකටද? අනිත් එක ඔයාට තියෙන අමාරුව මොකද්ද? ඔයාගේ පාඩුව ඉන්නකෝ. කියලා. ඊළඟට මම යොමු වෙන්නේ දින වෙන පුවත්පතේම සේතන් සිංහෝ කාටුණේට ප්‍රියන්තිගේ මෙන්න දෙන්නේ කම් වෙලා. මේ මේ දවස්වල ඉර ගමන් කරන්නේ කෙලින්ම ලංකාවට ඉහළින්ලු නේද? ආණ්ඩුවට දොස් කියාගෙන කියාගෙන යන විදියට විපක්ෂයේ ඒකටත් ආණ්ඩුවට දොස් කියයිද නැහැ මේ ජනතාවට අවහිරයක් වෙන්න ඉර උවමනාවෙන් විස්මුදුන්ට අරන් ආවා කියලා. අද පුවත්පතේ කාටුනේ මං අන්තිමට තෝරගත්තා මේ එක ටිකක් අපූර්ව අදහසක් කියන්නේ. මේ කාටුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උඩ ඉඳන් ඉන්නවා දැන් අර මාතලේ මිනිවල හාරලා. හාරලා එක තට්ටුවක තියෙන්නේ 80ට 89 මිනි ඇට සැකිලි ටික. ඊට තව පස් වලට යටින් තව තට්ටුවක් තියෙනවා. ඒ තට්ටුවේ තියෙන්නේ 1971 ඇට කටු ටික. ජනාධිපතිතුමා කියනවා මේ ඔයිට වඩා හාරන්න ඕනේ නැහැ හොඳේ. ඔයිට වඩා හැරුවොත් දැන් 88 89 යුගයේ එක්සත් ජාතික යුගයේනේ. ඔයිට වඩා හාරන්න ගියොත් මතුවෙන්නේ 71 ඇට සැකිලි ටික. ඉතින් ඒ හින්දා ඔය වලවල් හාරලා ඇට සැකිලි හොයනවට වඩා වලවල් හාරලා අලුත් අවුරුද්දේ පැලයක් හිටව ගන්නවා නම් වඩා රටටත් අපටත් හොඳයි කියන එක තමයි අපේ අදහස. නැවතත් හෙට දවසේ හමු වෙමු පිටුවෙන් පිටුවෙන්.